සතිපට්ඨා තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස. කොහොමද ඔබ වහන්සේට? හොඳට ඉන්නවා. මෙහෙ පොඩි වර්ෂා කාල ගුණයක් තියෙන්නේ. ඒ වෙනාට ඉතින් අපිට එච්චර බලපෑමක් නැහැ. රටේ ලෝකේ තියෙන තොරතුරු වලින් අපිට අදාළ නැහැ. අපි ජොලියේ ඉන්නවා. ඒක නම් ගැත්ත ස්වාමීන් වහන්ස. මෙහෙටත් ප්‍රශ්නයක් නැහැ. දැන් අවුව කාලේ පටන් ගත්තා. දැන් ගිය සතිය වගේ ඉඳලා පොඩ්ඩක් රස්නේ. වැඩි ලේයර්ස් ගොඩක් අඳින්න නැතුව එළියට යන්න පුළුවන්. තත්ත්වයක් තියෙනවා. හොඳයි ස්වාමීන් වහන්ස. එහෙමනම් අවසරයි අද දවසේ වැඩසටහන ආරම්භ කිරීමට. සාදු 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 සාදු. පූජනීය ලොකු ස්වාමීන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයෙන් අවසරයි. සියලුම දෙනාට තෙරුවන් සරණයි. සුපරපරිදි අදත් අපදත් අපි මේ රැස්ව සිටින්නේ සතිපතා කරන යෝගාවචරීන්ගේ කමඨහන් සුද්ධ කිරීමේ සහ ධර්ම දේශනා වැඩසටහනටයි. එහෙමනම් ඉතාම ගෞරවපූර්වකව කමඨහන් සුද්ධ කිරීම වැඩසටහනින් අද දවසේ වැඩසටහන ආරම්භ කරන ලෙසට අතිපූජ්‍ය ධම්මජීව ස්වාමීන් වහන්සේගේ දෙපා නැමද මම ආරාධනා කරමි. සාදු 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 සාදු. අද ස්වාමීන් වහන්සේ ලිඛිත ප්‍රශ්න අපිට එකයි ලැබිලා තියෙන්නේ. ඒ ලිඛිත ප්‍රශ්නෙන් පස්සේ අපිට පුළුවන් සභාවට ප්‍රශ්න සභාගත කරන්න සහභාගී වෙන කටිට අවස්ථාව ලබා දෙන්න. උපාලි මහත්මයාට මම ආරාධනා කරනවා ඒ ලිඛිත ප්‍රශ්නේ ස්වාමීන් වහන්සේට ඉදිරිපත් කරන ලෙසට. හොඳයි. අවසරයි ස්වාමීන් වහන්ස. සාදු සාදු සාදු. ගරු ස්වාමීන් වහන්ස, ආනාපාන සති භාවනාව කරන විට හිඳගත් වහාම හුස්ම නොදැනී හිස් තැනක් වෙත ළඟාවේ. වේදනා, සිතුවිලි, ශබ්ද සහ හුස්ම නොදැනී පැයක් පමණ සිටී. එම කාලයේ තුල කිසිවක් මතක නැත. නිින්දක්සේ දැනේ. දිනපතා මෙය සිදුවේ. ඉස්සර පැය 3ක් පමණ මෙසේ ගත කළ නමුත් එම කාලයේ පැය 2කට අඩුවී දැන් සිටිය හැක්කේ පැයක් පමණි. ඉන්නෙහාට තපස කරගෙන යාමට ඉඩ නොදේ. නමුත් සාමාන්‍ය ජීවිතයේ තනියෙන් සිටින විටත් සෙනග මැද සිටින විටත් මනසේ හිස් බව මද වේලාවක් පවතී. මීට අමතරව ඉතාම භක්තියෙන් හරියටම එකම වේලාවට දිනපතාම අවුරුදු ගණනාවක් සිදු කළ බුද්ධ පූජාව සහ ගාථා සජ්ජායනාව පිළිබඳ උනන්දුව ටිකෙන් ටික හීනව යන විදිය පෙනේ. එමෙන්ම මෙතෙක් කලක් ඔබ වහන්සේගේ සතියේ ධර්ම දේශනා සියල්ල ශ්‍රවණය කරමින් නවත්වමින් නැවත නැවත අසමින් ඒවා ටයිප් කරමින් කම්පියුටරේ සේව් කරමින් සිටියත් දැන් ඒ ගැන උනන්දුව අඩු වී ඇත. නමුත් පසුතැවිල්ලක් නැත. බුදුන් වහන්සේ සහ ඔබ වහන්සේ කෙරෙහි ශ්‍රද්ධාව සහ ගෞරවය දශමයකින්වත් අඩු වී නැත. ඔබ වහන්සේගේ කාරුණික අවවාදය ලබා දෙන මෙන් ඉල්ලන අතර ඔබ වහන්සේට නිවන් සුව පතමි. සාදු සාදු සාදු. ඒ ශ්‍රද්ධාවේ සාකාරය වෙනස් වීම විතරයි වෙලා තියෙන්නේ. ඒක ප්‍රසාද ශ්‍රද්ධාවක ඉඳලා අර දකින්න කොට ඉදිරිපිට තියෙන ශ්‍රද්ධාවක ඉඳලා ඔක්කපන ශ්‍රද්ධාවට නැගකට පස්සේ කලියුත්තර කරනවා. ඒක තමයි බුදුහාමුදුරන්ට කරන්න තියෙන ගෞරවය. ඒක බුද්ධ පූජාව තියෙන එකද, ආනපාන සතිය වඩන එකද, එදිනදා වැඩවල සතිය පාත්‍රනවද කියන එක දැන් තමයි දන්නවනේ. ඒ වගේම ඔය ඉදිරියට ජීවිතේට ඔකේ සම්බන්ධ වීමට අපි වග වෙන්න ඕනේ නැහැ. ඒක අනිවාර්යයෙන්ම සිද්ධ වෙනවා. ඒ නිසා අපිට තියෙන්නේ ඉඳගෙන ඉන්න කාලය නිතිපතා එක චාරිත්‍රයට කරන්ඩ නවත් පුළුවන් තරම් එදිනදා වැඩවලදී සත්‍යපැත්තෙන් බලන ගමන් පොඩි කළ යුත්තක්ම ඉල්ලනවා නම් කියන තියෙන්නේ කල්යාණ මිත්‍යයන් ඇර අනික් අයගේ ඇසුර පුළුවන් තරම් ওই තත්ත්වයටදී අඩු කරන්න පුළුවන්. ඒ වගේම ඉදිරියටත් විවේකයේ වැඩි වෙන ජීවන රටාව සකස් කරගන්න දැන අනවශ්‍ය විදියට මේ කාලයේ තමන්ගේ කාලසටහන තමන්ගේ මේ ආමිෂයට බැර කරන්න එපා. පුලන්ත විවේකයට ගැලපෙන ජීවන රටාවකුයි කල්යාණ මිත්‍යයන් ඇසුරු කරන පරිසරයකුයි සකස් කර ගැනීමෙන් මේකට අනුග්‍රහකරන කියන එක තමයි කියන්නේ. නිරෝෂ් ඉතරයි බටනම් ඇබිලා තියෙන ප්‍රශ්න. හොඳයි. හොඳයි. එහෙමනම් අපි ලිඛිත ප්‍රශ්නෝලින් අවසානයේ සභාවට ඉදිරිපත් කරනවා. තමන්ට ප්‍රශ්නයක් තියෙනවා නම් ස්වාමින් වහන්සේ වෙත ඉදිරිපත් කරන ලෙසට. චතුරංග මහත්තයා, ඔයාලට පුළුවන් මයික් එක අන්මියුට් කරන්න දැන්. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමීන් වහන්ස. මම මේ
ස්වාමීන් වහන්සේ මගේ භාවනා අධ්‍යක්ීමක් ඒක මේ ස්වාමීන් වහන්සේ භාවනා මධ්‍යස්ථානයක වෙච්ච එකක් නෙමෙයි මම පහුගිය දවසක මේ භාවනා මධ්‍යස්ථානයක ඉඳලා මේ ගෙදර යන්න පිටත් වුණා ඒ අනකට දවල් 11 මාරට විතර වගේ ඇති බස් එකකට නැග්ග බස් එකකට නැග්ගාම මේ ගොඩාවක් මහත මේ පිරිමි ළමයි දෙන්නේ බස් එකකට නගින්න ඉන්නවා දැක්ක දැන් මම බස් එක ඇතුලේ ඉන්නේ හිටගෙන ඉන්නේ ඊට පස්සේ මේ මට ඒත් එක්කම ද්වේෂයක් ආව ස්වාමීන් වහන්සේ මේ පිරිමි ළමයි දෙන්න ඒ කියන්නේ අවුරුදු 10 12 වගේ ගොඩාක් මහතයි ළමයි දෙන්න මම ගොඩාක් හෙම්බත් වෙලා වෙහෙසටපත් වෙලා හිටියේ ඉතින් මේ ළමයි දෙන්න අනිවාර්යෙන් මල් ළඟට එනවයි කියන එක තේරෙනවා මට තේරෙනවා මං හරිම ද්වේෂයෙන් දැන් ඉන්නේ ඊපස්සේ අර මං හිටියේ පීඩාකාරී මානසික තත්ත්වයකින් හින්දා මම එපාර මේ මම හොඳට මගේ හිත දිහා බැලුවා මේ ඔබ වහන්සේලාගේ දේශනා අහලම තමයි මම මේ දේවල් කරන්නේ ඊපස්සේ හොඳට මගේ හිත දිහා බැලුවා මට තේරෙනවා මගේ ඇතුළේ විශාල දේශයන් නැගීමින් එනවා මට තේරෙනවා මේ දේශය ආවත් මම මේ බස් එකේ ඉන්නේ විනාඩි 10යිද 15 දෙයි පුරාම මම දේශයෙන් පිපිරි පිපිරි ඉන්නේ ඉතින් මම මේක නැති කරගන්න ඕනේ කියලා ඔබ වහන්සේලා කියන මං අහලා තිනවා ලොකු ස්වාමීන් වහන්සේත් නිතරම දේශනා කරනවා වෙත පැමිණි දේත් එක්ක ඉන්න මේ එන දේත් එක්කට මුණ දෙන්න කියලා ඒපාර මං කරපු දේ ඒ වෙලෙම කයට හිත දාගත්තා. ඒ කියන්නේ S2 වහගත්තා. අර පිළිමය දෙන්න නගිනවා මට දැන් තේරෙනවා. ඊපස්සේ මේ හොඳරම S2 වහගත්තා. S2 වහගෙන හොඳට මේ හුස්ම ප්‍රසමට ආවා. හොඳට කය ඍජු කරගත්තා හිටගෙන. ඊපස්සේ මේ මට හුස්ම වැටුණා. ඊටපස්සේ හුස්ම ඉහළ යනවා පහළ යනවා කෙටි හුස්ම වගේ වැටෙන්න ගත්තා. ඊටපස්සේ ටිකක් වෙලා යනකොට මට මාර සැහැල්ලු ගතියක් දැනුණා. ඊටපස්සේ අර කෙටි හුස්ම චුට්ටක් මට නොදැනෙන ගතියක් වුණා. දැන් මම බස් එකේ මේ හැන්ඩල් දෙක අර සීට් එකේ හැන්ඩල් දෙකත් අල්ලගෙන හිටගෙන ඉන්නවම. ඊටපස්සේ මම තවත් හොඳට ඍජු වුණා. හොඳට හිටගත්තා ඊට පස්සේ මට ටිකක් කලානකොට මේ බස් එකේ සද්දය ඇහුනෙත් නෑ මිනිස්සුන්ගේ සද්දය ඇහෙන්නෙත් නෑ මේ අර මිනිස්සු දැන් ළඟින් යනවා ඒ අර ළමයි ළමගේ ළඟින් යනවා ස්පර්ශ මොනක්වත් මට දැනෙන්නේ මං දැන් අඩනින්දක් වගේ ගිහිල්ලා තියෙනවා මේක අඩනින්දකුත් නෙමෙයි නින්දකුත් නෙමෙයි මට හුස්මත් වැටෙනවා හැබැයි හුස්මේ ටිකක් කලානකොට අස්තර විස්තර නොවැටෙන්න ගත්තා ඒ කියන්නේ ඉහළ පහළ යනවා කෙටි හුස්ම වගේ දෙනවා ඊට එහා මට මොනවත් දැනෙන්නේ නෑ ඊට පස්සේ සමනහසී මේ මම දෙවතාවක් ඇස් ඇරලා බැලුවා මං බහින හෝල්ට් එක ළඟද කියලා ඊට පස්සේ ඒ බලනකොට ඇස්සරල බලන එකවත් මට කිසිම බාධාවක් උන්නේ ආයි හුස්මට හිත ගන්න එකම ඒ කියන්නේ එක චිත්තක්ෂණයක්වත් කැඩෙන්නේ නැහැ දැන් මම මේ වෙලාවේ ලොකු පීඩණයකින් ඉන්නේ ඒ වෙලාවේ මට එක හුස්ම ඉහළ යනවා පහළ යනවා එක දිගට නොකඩවා වැටෙනවා මේ අර අඩනින්දකුත් තියෙනවා අමුතුම සුවදායකතිය මට ටිකක් කලනකොට දැන්න ස්වාමීන් වහන්සේ මම වලාකුලක් ඇතුලේ අහසේ පාවෙලා ඒ වලාකුල මැද්දේ මමත් අහසේ පාවි යන ගතිය මට හිතාගන්න බැහැ ස්වාමීන් වහන්සේ මට මේ කියන්නේ විස්තර කරන්න මට තේරෙන්නේ නැහැ මේ විස්තරේ මොකක්ද කියන එක ඊට පස්සේ මේ තුන්වෙනි සැරේ ඇස්සරල බලනකොට මගේ බහින හෝල්ට් එකට ගාවට මම ඉතින් මම බැස්සා මම ඊට පස්සේ හවස මම රැයට මම සක්මන් කරනකොට චුට්ටක්මට මේක කල්පනා වුණා මම කල්පනා කරා අනේ මම AC කාර් එක වගේ ආවනම් මේ වෙලාවේ මට හොඳ සින්දුවක් අහගෙන එනවා කීයටවත් මට මේ වගේ අත්දැකීම ලැබෙන්නේ මේ තද පීඩනයක් මැද්දී අර බස් එකේ තෙරපෙන බස් එක හිටගෙන ආපු හින්දායි මට මේ අත්දැකීම ලැබුණේ ලොකු ස්වාමීන් වහන්සේටම ගාව පින් සිද්ධෙනවා මේ කරන කාර්යවලට අමලියකදී කරදරයකදී කයට හිත ගන්න කියලා අපිට පුරුදු කරලා තිබ්බට දැන් ඒ මට මෙහෙම බස් එකේ තෙරපෙන බස් එක ආපු හින්දායි මම මේ අත්දැකීම ලැබුවේ මට හොඳටම තේරෙනවා මං AC කරපු කාර් එක ආවන මං හොඳට විනෝදයෙන් එනවා මට කීරොත් මේ දේ ලැබෙන්නේ නැහැ කියන එක ස්වාමීන් වහන්සේ මට මෙතන පැහැදිලි කරගන්න ඕනේ මම මට දැන් පාරයන්කෙත් සිද්ධ වෙන දේක් තමයි මේ දැන් සාමාන්‍ය මධ්‍යස්ථාන වල හරි ගෙදර හරි පරිංගය කරනකොට සිද්ධ වෙන දේ තමයි දැන් සිද්ධ වෙනදී අඩ නින්දකට යනවා ඒත් හුස්ම හොඳට වැටෙනවා දිගටම හුස්ම වැටෙනවා ඒත් හුස්ම වල අස්තර විස්තර තේරෙන්නේ නැහැ ඒක නින්දකුත් නෙවෙයි නොනින්දකුත් නෙමෙයි මට මොකද්ද කියන එක මේක තේරුම් ගන්න බැයි මම හරි අපහදිරිය තත්ත්ව කියලා මේක දිගින් දිගටම මට සිද්ධ වෙනවා ස්වාමීන් වහන්සේ ඕනම දෙයක් වැටහිම ඇති වුණාට පස්සේ වැටහිම ඇති කරගත්ත දේ පිරේ පිළිබඳව විරාගයක් පහළ වෙනවා. දේ වටහා ගන්න නම් ඒකට රාගයක් පහළ කරගන්න ඕනේ. මේක මම කොහොමද දැනගන්න ඕනේ? මුලමදාග දැනගන්න ඕනේ. අත නෑර දැනගන්න ඕනේ කියලා ඔක්කොම දැනගන්න බෑනේ. අපි අත්ගත්ත ඉදිරියට ඉදිරිපත් කරගත්ත අරමුණේ මේ විදියට විස්තර අස්තර බලනකොට දෙකක් වෙනවා. එකක් තමයි අරමුණ ඇතුළට යනවා. ඒකට තියෙන දැඩි ආශාව නිසා. එතකොට ලෝකේ සම්පූර්ණයෙන් අමතක වෙනවා. නම් ටික වෙලාවක් යනකොට මේ දැඩි ආසාවෙන් අල්ලගත්ත අරමුණත් අප්‍ර වෙලා යනවා අප්‍රධාන වෙලා යනවා. එහෙම නැත්නම් විරාගයට පත් වෙලා යනවා. ඒ විරාගයට පත් වෙන්නේ නැතු අල්ලගත් අරමුණේම ඇලී බැඳී සැදී යෙදී යතගිරිය තමයි සමතේ කියන්නේ. ඒ අරමුණ කෙරෙහිත් විරාගයක් පහළ වෙනවා එපා වෙනවා කම්මැලි වෙනවා කියලා දැකීම තමයි විපස්සනා කියන්නේ. ඒක අමාරුයි. ඒ අමාරු කියලා කියන්නේ ඒක නොවෙන නිසා නෙවෙයි. මේ අපි පිළිගන්න කැමති නැහැ. අපි පිළිගන්න කැමති මේ දැල්ලගත් අරමුණ දිගටම තියෙන. අපි අරමුණ කියන වචنين අදහස් කරන්නේ ඕක තමයි.
තරමුණ කියන එකෙන් අදහස් කරනනේ නිමිත්ත කියන එක අදහස් කරන මේක අනිමිත්තට යනවා. අනේ අනිමිත්තට යන බව වෙනස් වෙන බව පිළිගන්න බැරි කැමැත් දේ තියෙනවත් ඉතින් දැන් එතෙන්ට ඇවිල්ලා තියෙන බය වෙන්න දෙයක් නැහැ. අනිත් දවසේ ලෑස්සල යන යමක් තියා හිත හොඳට යදලා බැලුවනම් මේ ලෝකේ දේවල් වලින් කිසිම දෙයක් ඒ විදිහට බැලුවොත් දිගින් දිගට ආසාව උපදින දෙයක් නැහැ. තේරවාදී අපි අටුවාචාන් වහන්සේලා කියනවා බුද්ධ රූපේ දිහා නම් එහෙම වෙන්නේ නැහැ. කොච්චර බැලුවත් ආසාව එනවයි කියලා. ඒ අතින් බාන්නේ කතෝලික මිනිස්සුන්ට කතෝලික දේව රූපත් ඇති එහෙම. කෙසේ නමුත් මේ ලෝකේ තියෙන දේවල් වල හැටි තමයි ඒක දිහා බලාගෙන ඉනකොට ඒකේ පාවින ගතියක් එනවා. ඒක වෙන්නේ නැහැ කොල්ල දෙන්න හිතින් නැති වෙන්නේ. එහෙමයි ස්වාමීන් වහන්සේ අනිවාර්යෙන්ම. ඒ නිසා ලොකු කොල්ලෝ ප්‍රාර්ථනා කරපම් පාර පුරාම ඉන්න කියලා. එහෙමයි ස්වාමීන් වහන්සේ. එතකොට මේ කොල්ලන්ගේ ලොකු මහත්කම් අපිට ඕනේ නැහැ. අපිට තියෙන්නේ දෙයක් දැකපුවාම ඒක භාවනාවට වාසි කරගන්න හැටි තමයි. ඉතින් මේවායින් සාහිත්‍යයත් වෙනවා, ගැඹුරු විපස්සනාවකුත් වෙනවා. අපි හිතන්නේ නැති පැත්තකට යෑමකුත් වෙනවා. ඒ නිසා මොකද්ද ජීවිතයේ අලුත් වීමක් වෙනවා. ඕක ඉතින් ඔය කවිචී කනට විතරක් නෙවෙයි. ඕක අහල රස විඳින කෙනාටත් ওই වැඩේම සිද්ධ වෙනවා චින්තාමය මට්ටමේ. එහෙම සම්. හොඳයි ඔබ හන්දර තෙරුවන් සරණ හුඟක්ින් සිද්දන සම්මහන්. තෙරුවන් සරණ. ඊළඟට මානල් මහත්මියට මයික් එක කන්මියුට් කරගන්න පුළුවන්. අවසරයි ස්වාමීන් වහන්සේ. ඔව්. ඇහෙනවද මාව? ඇහෙනවා. අවසරයි ස්වාමීන් වහන්සේ මේ මගේ භාවනා අධ්‍යක්ෂකයි මේ මම සක්මන් භාවනාව කරන්නේ ටයිල් පොළවේ. සක්මන් භාවනාවට විනාඩි 45ක පමණ කාලයක් මට මේක ගත වුණා. හිටගෙන මම පුර කෘත්‍යයන් කරලා වම දකුණ කකුල දකුණ වම දකුණ සිහි කරලා අඩිය තියාගෙන එහා මේ සක්මන පට ආරම්භ කළ ටික වෙලාවකින් මට දැනුණා මගේ කකුලට නිකන් මේ බොරුළු කැට පැගෙනවා වගේ. ඊට පස්සේ ඇඟිලි කරුවලින් මේ පණුවන අලියනවා වගේ දැනුණා. එක දිගටම මම අරමුණ ඒ පතුල් දෙකටම සම්පූර්ණ පතුල් දෙකටම අරමුණ හිත තියාගෙන ඇවිද්දා සක්මන කරා. ස්වාමීන් වහන්සේ මට ඒ වෙලාවට හිත මට පිට ගියත් මට දැනෙනවා දැන් ගියා කියලා. මට කිසිම බාධාවක් නැතුව දෙපා වලට හිත ගන්න පුළුවන් වුණා. සමහර වෙලාවට මට මේක විදින වතුරක විදිනවා වගේ අවස්ථාවලුත් තිබුණා. හිත පිහුගාක්ම පිට යන පිට ගියා. නමුත් ජීව ගැසෙනේ මට ගන්න පුළුවන්කම තිබුණා. ස්වාමීන් වහන්සේ මේ මගේ පරයන්කත් දෙකේම මේක එකවර නෙමේ දෙවරකට වෙච්ච දෙයක්. මේ සක්මණින් පස්සේ නෙමේ පරයන්කෙම වෙන අවස්ථාවක පාන්දර කරපු අවස්ථාවක ස්වාමීන් වහන්සේ මට ඉක්මනටම හුස්ම රැල්ල දිහා බලාගෙන ඉඳි. හුස්ම රැල්ල දෙකෙන් තුනෙන් වගේ මට නොදෙනී ගිහිල්ලා ඒත ශාරීරිය දිහා මගේ ශරීරයට පූර්ණයෙන්ම මගේ හිත එනවා. අර තද වේදනා දැනිලි ඒවා මොකුත්ම නැතුව ඔළුව හිසේ ඉඳලා පාදාන්තයටම මට නිකන් මේ නලියන පණුව ගොඩක් නලියන වගේ දැනෙනවා. මට දැනෙනවා ශරීරය වෙනම තියෙනවා මට පේනවා වගේ දැනෙනවා. සිතුවිලිත් එනවා පේනවා. ඒවා කිසිම දෙයකට සම්බන්ධ නැති සිතුවිලි. අතීතයත් සමහර වෙලාවට අතීත සිතුවිලි එනවා, අනාගත සිතුවිලි එනවා. නමුත් සිත මට තේරෙනවා මම පිට ගියා සිත. නමුත් මට මෙහෙම ගිය ගමම මට තේරෙනවා මෙන්න ගියා කියලා. මට ආයි නැවත ගන්න පුළුවන්, ශරීරයට ගන්න පුළුවන්. ස්වාමීන් වහන්සේ මේ තත්ත්වේ මට දැන් ටික කාලෙකින් මම මේක අත්දකිනවා. ඒ වගේම ස්වාමීන් වහන්සේ මට සාමාන්‍ය ජීවිතයේදී දැන් ඉස්සර වගේම මම මොකක් හරි ප්‍රශ්නයකදී මම හරියට කලබල වෙනවා. මගේ මුළු ඇඟම ගැහිලා පපුව ගැහෙන්න ගන්නවා. නමුත් දැන් මේ මෑතකදී ඉඳලා ස්වාමීන් වහන්සේ මට මගේ හිත නිකන් සම්පතලා වෙලා වගේ ප්‍රශ්නිකදී දුවන්නේ පනින්නේ නෑ වගේ දැනෙනවා. ඒ ප්‍රශ්නේ දිහා නිසලී බලන් ඉන්න හැකියාවක් වගේ මට දැනෙනවා. නොඑක් මේ අනික නින්දිදී නිකන් ඉන්නකොට මේ ප්‍රශ්නයක්
එන ප්‍රශ්න දිහා මට බලන්න පුළුවන් මේ එන දේ මට එන්නේ ද්වේෂයෙන්ද නැත්නම් මට ගැන ආසාවෙන්ද කියන අන්න එහෙම හිතලා එහෙම තෝරබේර ගැනීම හැකියාව මේ ඇතුළ තියෙනවා. නමුත් ස්වාමීන් වහන්සේ එදිනෙදා වැඩ කටයුතු වලදී මම හිත යොදනවා හුඟක් ඒ දැන හිතනවා ඒ වැඩේ ගැන අවධානය යොමු කරනවා සතිය පවත්වනවා හුඟක් වෙලාවට හිත පිට යනවා ස්වාමීන් වහන්ස ටිකක් වෙලාව ගියාට පස්සේ මතක් වෙනවා ආ මම වෙන තැනක ඉන්නේ කියලා නමුත් මට ගන්න පුළුවන් ස්වාමීන් වහන්ස මට මේ දියුණුව සඳහා ඔබ වහන්සේගෙන් අවවාදය අනුශාසන බලන්න තෙරුවන් සරණයි. දැයි මේ අපි කරපු භාවනාවක ප්‍රතිඵලයක් මේක මේ අගේ කළ යුත්තක් කියලා තමන්ට වැටහෙනවා නම් ඊගාවට කරන්න තියෙන්නේ භාවනාව නැත්තම් ওই වාඩි වෙන වෙලාව නැත්තම් සක්මන් කරන වෙලාව කියෝ නිතිපතාම කරන්න සැලසුමක් හදන්න ඕනේ. භාවනාවෙන් අපිට අනුග්‍රහය ලැබෙනකොට අපි භාවනාවට අනුග්‍රහ කරන්න ඕනේ. ඒ අනුග්‍රහය තමයි මෙතෙක් කරපු දෙයට අමතරව සතතාභ්‍යාසෙ නැත්තම් රෙගියුලර් ප්‍රැක්ටිස් එකට යන්න ඕනේ. එතකොට ඕකෙදී අපි අර වෙන ශ්‍රද්ධාවක් ඇති කරගන්නවා. තමන්ගේම භාවනාවට තමයි ශ්‍රද්ධාවක් ඇති කරගන්නවා. ඒකට තන ගෞරවේ තමයි නිත්‍ය අභ්‍යාසය. සතතා අභ්‍යාසය කියලා කියන්නේ ඒකයි. ඉතින් එතකොට ශ්‍රද්ධාව වැඩි වීමක් දැනටමත් වෙලා තියෙනවා. නිත සතතා අභ්‍යාසයත් ආවට පස්සේ අපි භාවනාව කරේයි ආදර ගෞරවයක් දක්වන කෙනෙක් බවට පත් වෙනවා. ඉතින් ඒ ටික නේ දෙන්න උදව් කරලා දෙන්න කවුරක්වත් නැහැ. Taman දැනගන්න ඕනේ දැන් අන්නෙවැනි පියවරක් ගන්න හොඳ අවස්ථාවක්. ඒ නිසා මේ භවනා නිතිපතා කිරීමට අදිෂ්ඨාන පිහිටව ගන්න. එහෙම නැත්නම් කාලසටහනකට නතු වෙන්න ඒක කරලා බලන්න පුළුවන් තරයි ඒකට අනුගත වෙලා කටයුතු කරන්න. එතකොට ඉබේම ওই தත්ත්ව වර්ධනය වෙන්න පටන් ගන්නවා. එච්චරයි කියන්න තියෙන්නේ. එහෙමයි ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. අවසරයි ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේව වන්දනා කිරීමට අපිට. හොඳයි. එහෙමයි ස්වාමීන් වහන්සේ. සාදු 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 සාදු. ඕකාස වන්දාමි බන්ති. සුවපත් වෙත්වා. මයා කතම් පුඤ්ඤං සාමිනා අනුමෝදි තබ්බං. සාදු සාදු අනුමෝදාමි. සාමිනා කතම් පුඤ්ඤං මයිහං දාතබ්බං සාදු අනුමෝදී තබ්බං සාදු සාදු අනුමෝදාමි. ඕකාස ద్వාරත්‍රේන කතං සබ්බං අච්චයන් කමතමේ බන්ති කමාමි කමිතබ්බං ඕකාස කමාමි බන්ති සුපත්ත්වා සුපත් උතියං දුසියම්පි ඕකාස වන්දාමි බන්ති සුපත්ත්වා තතියම්පි ඕකාස වන්දාමි බන්ති සුඛී හන්තු සුපත්ත්වා සුපත්ත්වා සුපත් සාදු 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 සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුර්ලභේන මයාලද්දං පසිතුං වන්දිතුං වරං සාරිපුත්තාදි තේරානං ආගතම් පටිපාටියා සද්ධා සීලං දයාවසං බුද්ධ පුත්තං නමා මහං සාදු සාදු සාදු. හොඳයි අපි ආරම්භ කරමු. එහිමයි ස්වාමීන් වහන්සේ. බුවන්සේ ආරාධන. සාදු සාදු සාදු. ගෞරවනීය ධම්මකුසල ස්වාමීන් වහන්සේගෙන් අවසරයි. කාලයක් පටන් සතිපතා සිදු කරගෙන ලබන ධර්මදේශනා වැඩසටහනේ අද දින දවසේ ධර්ම දේශනාවත් අප කෙරෙහි අනුකම්පාවෙන් පවත්වන ලෙස ඔබ වහන්සේගේ දෙපා නැමද මම මේ අවස්ථාවේ ගෞරවයෙන් ආරාධනා කර සිටිමි. සාදු සාදු සාදු. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. සාදු සාදු සාදු. මේ අවස්ථාවට සම්බන්ධ වෙලා ඉන්න පින්නදුනි, අපි සාමාන්‍යයෙන් බාහිර ලෝකේ විවිධ සිදුවීම් දකිනවා. සමහර විට අපිට දකින්න ලැබෙනවා මෙන්න මේ හිස කඳෙන් වෙන්ුණු කුකුලෙක් වගේ සත්වයක් වෙන්න පුළුවන්. එතකොට මේ විදිහේ බොහොම භයානක ඉරණමකට ලක් වෙච්ච සතෙක්
අන්න අර හිස කඳෙන් වෙන් වුණාට මොකද තවමත් ශරීරය එහෙට මෙහෙට දඟලනවා, එහෙට මෙහෙට දුවනවා. ඔය වගේ සිදුවීම් දකින්න පුළුවන්. ඇති ඔය වගේ සිදුවීමක් අන්න යම් කිසි කාලයක අතීතේ ඔය උතුරු ඇමරිකාවේ සිදු වුණා කියලත් සඳහන් වෙනවා. මෙන්න කෙනෙක් තමුන්ගේ නෝනාගේ ඉල්ලීම මත අද දවල්ට කුකුල් මස් කමු කියලා ඔන්න යෝජනාවක් අහ මොකද කරේ. අන්න ඒ වත්තට ගිහිල්ලා කුකුලෙක් අල්ලගෙන මේකගේ හිසට පොරෝ පහරක් එල්ල කරා. පොරෝ පහර එල්ල කළ බිම දැම්මට මොකද අර හිස එතනම තිබිද්දී කඳ නැගිටලා අමුතු විදිහේ ගමනක යෙදෙනවා. වත්ත වටේ එහෙමේ සැරිසරනවා. ඉතින් මේක ටිකකින් නවති, විනාඩි කිහිපයකින් නවති කියලා බලා ඉඳියට මොකද එහෙම නැවතීමක් වුණේ නැහැ. ඒ වෙනුවට මෙන්න මාස ගණනක් පුරාවට අර හිස නැති කඳ ජීවත් වුණා කියලා සඳහන් වෙනවා. එතකොට ඒ කුකුලට නමකුත් දාලා අන්න රටවටේ අරන් ගිහිල්ලා ලොකු ප්‍රදර්ශනයකුත් පැවැත්තුවා කියලා සඳහන් වෙනවා. හෙඩ්ලස් චිකන් කියලා. ඔන්න ඒ විදිහට මෙන්න මෙහෙම අමුතුම සතෙක්, ඔළුව නැති කුකුලෙක් කියලා ඔන්න ලොකු ප්‍රදර්ශනයකුත් පැවැත්තුවා. එතකොට මෙන්න මේ හිස සහ කඳ කියන එක දෙකම මේ පැවැත්මට වටින දෙයක්. වටින දෙයක්. සමහරු ඉන්නවා ඉසත් නැහැ කඳත් නැහැ. හරි. එහෙම කට්ටියක් තියෙනවා. තව කට්ටිය ඉන්න හිස නම් තියෙනවා නමුත් කඳ නැහැ. තවත් කට්ටිය ඉන්න හිස නැහැ කඳ විතරක් තියෙනවා. ඔහේ මෙහෙ ගමන් කරනවා. ඉතින් ඔන්න ඔය විදිහේ වටපිටාවක අපි කොහොමද හිසත් කඳත් දෙකම තියෙන කෙනෙක් බවට පත් වෙන්නේ කියන පරීක්ෂාවක් තමයි අපිට මේ ඉදිරිපත් වෙලා තියෙන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ මේ පෙන්වන මාර්ගය ඇත්තටම හිස විතරක් නෙමෙයි කඳක් තියෙන්න ඕනි. හිස කඳ දෙකම සහිත වෙන්න ඕනි කියන මාර්ගයක් තමයි පෙන්වන්න උත්සාහ කරන්නේ. ඉතින් අපිට එදිලා තියෙන සූත්‍ර දේශනාවේ අන්න සෑහෙන දුරක් අපි ඉදිරියට ආවා. ඉඳපු කට්ටිය දන්නව ඇති කොච්චරනම් කාලයක් ගත කරාද මේ සූත්‍රයට කියලා. එතකොට දැන් ඔන්න යම් කිසි විශේෂ අවස්ථාවකට ඇවිල්ලා තියෙනවා. අර විදිහට අර අන්නේ තීර්ථක ඒ පරිබ්‍රාජකයා ඉදිරිපත් කරපු කරුණු පහ බුදුරජාණන් වහන්සේ විවරණය කළා කියනවා. දැන් ඔහොම ගරු කරනවා නම් ඒක මෙන්න මේ විදිහේ අඩුපාඩුවක් සහිතයි. මේ විදිහ අඩුපාඩුවලදී ඒක අදාළ වෙන්නේ නැහැ කිය ඔන්න විදිහට ඒ කරුණු පහට අදාළ යම් කිසි විස්තරයක් පෙන්නලා ඊට පස්සේ දැන් අර කියපු තැනත්තට පැහැදිලි කරනවා ඇත්තටම මේ විදිහේ ගෝලයෝ ගරු සත්කාර කරන්න, පුද සත්කාර කරන්න හේතු තියෙනවා. අන්න ඒ හේතු ටික මොනවද කියන පැහැදිලි කිරීම තමයි දැන් සිද්ධ කරන්නේ. එතකොට දැන් බුදුරජාණන් වහන්සේත් හේතු පහක් පෙන්නනවා. මෙන්න මේ විදිහට තමුන්ගේ ශ්‍රාවකයෝ, තමුන්ගේ ගෝලයෝ ඇත්තටම මේ විදිහට පුද සත්කාර කරන්න හේතුව මොකද්ද? ඇත්තටම මේ විදිහට ගරු කරන්න හේතුව මොකද්ද? මේ විදිහට සලකන්න හේතුව මොකද්ද කියලා පෙන්නන හේතු පහක් බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කරනවා. එතකොට ඒ හේතු පහෙන් පළවෙනිම හේතුව තමයි මෙන්න මේ විදිහේ දෙයක්. මොකද්ද කියනවා? උදායි මගේ ශ්‍රාවකයෝ මෙන්න මේ පළවෙනි කරුණ නිසා මට පුද සත්කාර කරනවා, ගෞරව කරනවා. මොකද්ද කරුණ? කියනවා මේ ශ්‍රමණ ගෞතම තෙමේ සිල් ඇත්තේ වේ, උතුම් වූ සීලයක පිහිටියේ, උතුම් වූ අධිශීල සංඛ්‍යාත අන්න සීලක පිහිටලා ඉන්නවා. මෙන්න මේ හේතුව නිසා මගේ ශ්‍රාවකයෝ මට ගරු කරනවා. මේ විදිහේ සීලයක් අනුගමනය කරන නිසා, ඒ විදිහ ඉක්මීමක් අනුගමනය කරන නිසා මගේ ශ්‍රාවකයෝ මට ගරු කරනවා. ඔන්න පළවෙනි කරුණක් ඉදිරිපත් කරනවා. ඒ වගේම සඳහන් කරනවා මේ ශ්‍රමණ ගෞතම තෙන දැනම දනිමි කියනවා. දැනගෙනම දනිමි කියනවා. දැකම දකිමි කියනවා. මෙන්න මේ විදිහට මන අනුවණින් දනිමින් දකිමින් කටයුතු කරනවා. අන්න ඒකත් මගේ ශ්‍රාවකයෝ මට ගරු කරන්න හේතුවක්. ඔන්න ඒ කරුණු දෙක තමයි පළවෙනුව පෙන්නලා දෙන්නේ.
කියනවා මේ විදිහට මම මේ විදිහට හික්මීමක් සහිතයි ඒක මගේ ශ්‍රාවකයෝ දකිනවා ඒ නිසා මට ගරු කරනවා දෙවනුව මේ විදිහට මම ප්‍රඥාවක් නිවැරදි දැක්මක් සහිතයි අන්න ඒක නිසා මට මගේ ශ්‍රාවකයෝ ගරු කරනවා ඔන්න ඒ කරුණු දෙක තමයි පෙන්නලා දෙන්නේ එතකොට ඕක තමයි අර හිසත් කඳත් විදිහට උපමාවකින් අපි ගලපන්න උත්සාහ කරේ හිසත් තියනවා ඒ වගේම කඳත් තියනවා අර විදිහට නුවණකුත් තියනවා ඒ වගේම ඊට අනුව හැසිරීමකුත් තියනවා ඔන්නේ දෙකම එකතු වුණ තැන තමයි මේ සාසන ප්‍රතිපදාවේ වටිනකම තියෙන්නේ නැත්නම් ඔය එක එකක් වෙන වෙනම තියුණාට වැඩක් නැහැ තේරුමක් නැහැ ඉතින් ඒක නිසා අන්න ඒ කරුණ තමයි බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ පළවෙනියට කරුණු දෙකක් විදිහට පහෙන් දෙකක් විදිහට පෙන්වනවා මෙන්න මේ දෙක ඉතින් ඔය ගුණේ ගැන අපි අහලා තියෙනවා අර බුදු ගුණ ගැන කියනකොටත් සඳහන් වෙනවා විජ්ජාචරණ සම්පන්නෝ කියලා සඳහන් වෙනවා මේ විදිහට නුවණක් තියෙනවා ඒ වගේ මේ නුවණට අනුව හැසිරීමක් තියෙනවා අර විදිහට හිසක් තියෙනවා ඒ හිසට අනුව කඳක් පිහිටලා තියෙනවා අන්න ඔය වටිනාකම මේ බුදුරජාණන් වහන්සේ තුල තියෙනවා කියලා සඳහන් වෙනවා ඉතින් එන්නේ ඒක තමයි වටින්නේ දැන් අපි හිතමු කෙනෙක් ඉන්නවා යම්කිසි නුවණක් නැහැ නුවණ නැත්තම් ඉතින් ඒ හැසිරීමුත් ඒකට අනුව අවිට බලාපොරොත්තු වෙන්න හැකියාවක් නැහැ. එතකොට හිසත් නැහැ, කඳත් නැහැ. අන්න ඉතින් කටයුතු කරනවා. ඔහි වටපිටාවේ ගැවසෙනවා. දකින හමු වෙන කෙනෙක්ට වෙහසක් මිසක් වෙන ප්‍රයෝජනයක් නැහැ. තව කෙනෙක් ඉන්නවා අන්න මොකද්ද මේ විදිහට දැක්මක් නැහැ. නමුත් ඔන්න ඇඳගෙන බොරුවට වගේ වටපිටාවේ ගැවසෙනවා. නමුත් ඇතුළත පොඩ්ඩක් විමසලා පරීක්ෂා කරලා බැලුවොත් හිස් මුකුත් වටිනාකමක් නැහැ. නමුත් ඔන්න ඉතින් අර යම් කිසි විදියක අපි කියන්නේ සුදු ඇඳගෙන ඈ පන්සල් යමින් ওই විදියට කල්ගත කරනවා වෙන්න පුළුවන්. නමුත් මේ තැනත්තාගේ ඇතුළත විමසලා බැලුවොත් මොන අදහසකින්ද මොන නුවණකින්ද මොන විදිහේ ප්‍රඥාවක්ද මේ තැනතර තියෙන්නේ කියලා විමසලා බැලුවොත් එහෙම මුකුත් හම්බු වෙන්නේ නැහැ. හම්බ වෙන්නේ නැහැ. හොයලා හොයලා බැලුවට එහෙම මොකුත් ඉතුරු වෙලා නැහැ බලනකොට. ඒ කියන්නේ මොකද්ද? මේ යම්කිසි අර හිස නැති කඳක් එහෙ මෙහෙ ගමන් කරනවා. ගමන් කරාට මොකද? ඒකේ ප්‍රයෝජනයක් නැහැ. අන්න ඔහෙ එහෙ මෙහෙ කරකිලා ටිකකින් බිම ඇද වැටෙනවා. ඊළඟට තව කෙනෙක් ඉන්නවා මෙයාට දැක්ම තියෙනවා. මෙයා දන්නවා හරි වැරද්ද මොනවද, කොයි විදිහටද කටයුතු කළ යුත්තේ කියලා දන්නවා. නමුත් ඒ විදිහට කරන්නේ නැහැ. එහෙම කට්ටිය තෝන් තරම් ඉන්නවනේ. ඔය විශේෂයෙන් කතන්දර කියන කට්ටිය පරීක්ෂා කරලා බැලුවොත් මොහෙන දාර්ශනික කතන්දර තියෙනවා. නමුත් විමසලා බැලුවාම කොහොමද චර්යාව කියලා ඒ කතාවලට අර චර්යාව ගැලපෙන්නේ නැහැ. එහෙම කට්ටියත් වැඩි වැඩියෙන් අපිට දකින්න පුළුවන් ලොකු බොහෝම වටිනා මතවාද අදහස් ඉදිරිපත් කරමින් ඉන්නවා. නමුත් අර විමසලා බැලුවොත් දැන් ඔයා ඒ වගේ ප්‍රතිපදාවකට වැටිලා ඉන්නවද? ඔයා මේ බණේ කියන ඔයා මෙහෙම දෙයක් කරනවද කියලා ඇහුවොත් ආ නෑ මම නම් නෑ. මම නෑ. හැබැයි මේක තමයි වැඩි. කියලා ඔන්න යම් කිසි අදහසක් මාර්ගයක් ඉදිරිපත් කරනවා. ඉතින් ඒ වගේ ලෝකයක අන්න අපිට පුළුවන් ද මේ හිසත් කඳත් දෙකම සහිත පුද්ගලයෝ බවට පත් වෙන්න. දෙකින්ම යුත් පුද්ගලයෝ බවට පත් වෙන්න. අන්න ඒකයි තමයි වටිනකම තියෙන්නේ. ඒ පරීක්ෂාවේ තමයි අපි නැවත නැවත මේ යෙදිලා ඉන්නේ. දැන් වටපිටාවේ දිහා බැලුවොත් අන්න ඕන තරම් දකින්න පුළුවන්. අන්න මේ හිස නැති කඳවල් වල ක්‍රියාකාරීත්වය බොහෝ විට දකින්න පුළුවනි. ඒක අනිවාර්යෙන් දකින්න තියෙනවා. දැන් ඔය මේ රටේ උද්ගත වෙලා තියෙන තත්ත්වෙත් එක්ක එහෙම අන්න පෝලිම්. එතන මොකද වෙන්නේ? ආ පෝලිමේ ඉන්නවා, පිළිවෙලට ඉන්නවා. පෝලිමක මෙහෙම පෝලිම් පයින්න හොඳ නැහැ. ඈ මේ විදියට අනුපිළිවෙලට ඉන්න ඕනේ, අනිත් මිනිස්සු ගැනත් හිතන්න ඕනේ. ඔහොම නියෝකේ තියෙන අදහස. නමුත් ඔන්න මොකද කරන්නේ? අන්න එක්කෙනෙක් හිමීට ගිහිල්ලා අනේ ඉස්සරහා අර පෝලිමේ ඉස්සරහැම හිට ගන්නවා. හිටගන්නේ මොන අදහසින්ද? නැහැ මම මේ පෝලිමේ ඉන්න කෙනෙක් නෙමෙයි. මං ඒ වෙනුවට මේ ෆෝන් එකේ මොනව හරි චෙක් කරනවා වගේ ඔන්න හිටගෙන ඉන්නවා. ටික වෙලාවකින් මොකද වෙන්නේ? ටික වෙලාවකින් අන්න අර පෝලිමත් එක්ක හිමි හිට බද්ධ වෙනවා. අන්න ඔය වගේ චර්යාවල් ඕන තරම් දකින්න පුළුවන්.
ඊට පස්සේ එහෙම නැත්තම් ඔන්න සබන් හිඟ වෙනවා කියලා ආරංචි වෙනවා. ආරංචි වෙන ගාම මොකද වෙන්නේ? ළඟම තියෙන සුපර් මාකට් එකට ගිහිල්ලා ඔක්කොම තියෙන සබන් ටික අරගෙන ගෙදර අරගෙන එනවා. ඒතර මේ අවුරුදු ගානක් ගන්න සබන් සමහර විට කමක් නැහැ. අන්න මොකද අරන් ආවා මේ දිහේ පණිවිඩයක් ආපු හින්දා. ඉතින් ඔය වගේ කට්ටිය අන්න යන යන තැන ගිහිල්ලා ඔය විදිහේ ක්‍රියාකාරකම් ඔය විදිහේ චර්යාවල් දක්වනවා. සමහර කෙනෙක් මේ අතරින් හරි වැරද්ද මොකද්ද කියලා දන්නවා දැන දැන. නමුත් අන්න ඒ විදිහේ ක්‍රියාකාරකම් වල යෙදෙනවා. තව එකෙක් ඉන්නවා ඉතින් එහෙම තේරෙන්නේ නැහැ මොකද්ද මේ කියලා තේරෙන්නේ නැහැ. මේක තැනට සුදුසුද, මේ විදිහට කටයුතු කිරීම සුදුසුද කියලා එහෙම අදහසක් නැහැ. ඔහේ ඉතින් ඒ තමුන්ට පහසුවක් දනවන විදිහකින් කටයුතු කරගෙන ඉන්නවා. තමුන්ට ඒ හොඳයි කියලා හිතන විදිහට කටයුතු කරගෙන ඉන්නවා. ඉතින් අර ඔළුව තියුණත් ඒකට අනුව චර්යාවක් නැති කට්ටිය, ඒ වගේම ඔළුවත් නැහැ චර්යාවක් නැති කට්ටිය. ඉතින් යන යන තැන මොකද්ද අර ඉතින් මගම රිරි පාග පාග තමයි එන්නේ. මේ එන සීරියස් එන්නේ මේ එන උනන්දුවෙන් මොහොම බොහොම වැදගත් වැඩක් කරන්න තමයි එන්නේ. ඒ වුණාට අන්තිමට බැලුවොත් රීලා නාලා ගාලා ගිහිල්ලා තියෙන්නේ. ඉතින් ඒ වගේ කට්ටිය පොඩ්ඩක් පොඩ්ඩක් ඉතින් දුරස් කරලා තියන්න වෙනවා. මොකද නැත්තම් අර තීම් සොන් එකේ හැටියට තමයි කටයුතු. ඒ තීම් සොන් එකේ හැටියට ඇවිල්ලා නාලා ගාලා වටපිටාවේ උන්නේ උණු සෞතු කළා. ඉතින් යන්න ඉඩ තියෙනවා. ඉතින් සමහර විට කුරිරුයි කියලා හිතෙන්න පුළුවන් මෙහෙම දේවල් කරන එක. නමුත් ඉතින් මේ වෙලාවට සුදුසු ආකාරයෙන් කටයුතු කරන්න සිද්ධ වෙනවා. නැතුව අමාරුයි. මේ වගේ කට්ටිය වැඩි ලං වුණාම අන්න තමුන් නාගෙන ගාගෙන නතර වෙන්නේ නැහනේ. වටපිටාවටත් ගානවා. වටපිටාවෙත් මේ විදිහට අතුල්ලලා වටපිටාවත් ගඳ ගස්සවල තමයි ගමන් කරන්නේ. මොකද අර තැනට සුදුසු ආකාරයෙන් කටයුතු කරන්න හැකියාවක් නැහැ. මම මේ ඉන්නේ මොන වගේ ස්ථානයකද? මම මේ ගනුදෙනු කරන්නේ මොන වගේ පුද්ගලයෙක් එක්කද? ඊට පස්සේ මගේ හිතේ තියෙන හැඟීම් මොනවාද කියන ඒ විදිහ අවදිභාවයක් නැහැ. අපි කියන්නේ අර ඉමෝෂනල් ඉන්ටෙලිජන්ස් කියලා. තමුන් පිළිබඳ අවදි, තමුන්ගේ හැඟීම් පිළිබඳ අවදි, වටපිටාව පිළිබඳ අවදි, මේ අවස්ථාව පිළිබඳ අවදි, ඒ වගේම මම මේ ගනුදෙනු කරන පුද්ගලයා පිළිබඳ අවදි. ඒ විදිහේ අවදි භාව තුනක් සහිතව ගනුදෙනු කරොත් අන්න බොහෝ වෙලාවට ප්‍රශ්නයක් ගැටලුවක් නැතුව බේරගෙන යන්න පුළුවන්. එහෙම නැත්තම් ඉතින් වටපිටාවත් සෞතු කළා, තමුණුන් ඉන්න එහා පැත්තේ මිනිස්සුයත් සෞතු කළා, තමුණුත් නාගෙන වැඩේ අවසන් කරනවා. ඉතින් ඒ වගේ දේවල් වලට වැඩි උල්පන්දම් දෙන්න හොඳ නැහැ. මොකද හේතුව සීමාවක් නැහැ, ලිමිට් එකක් නැහැ. දන්නේ නැහැ මොකද්ද මේ කරන්නේ, කොහෙන් ගිහිල්ලා නතර වෙනවද කියලා දන්නේ නැහැ. ඉතින් අර තීම් සෝම් එක තමයි හරියන්නේ. අර මගම රිරි පාග පාග තමයි. ඒ විදිහේ තමයි කටයුතු සිද්ධ වෙන්නේ. ගාගෙන ගාගෙන නාගෙන නාගෙන තමයි. ඉතින් ඒ වගේ වෙලාවට පොඩ්ඩක් ඈත් වෙලා ඔයා ගා ගන්නව නම් ගා ගන්න කමක් නැහැ. ඔයා නා ගන්නව නම් නා ගන්න කමක් නැහැ. නමුත් අනිත් කට්ටියව නාවන්න ගාන්න යන්න හොඳ නැහැ. මේ විදිහේ දුරස් භාවයකින් කටයුතු කරන්න කියලා යම් කිසි විදියක ඒ කට්ටියව මගහැරලා යන්න සිද්ධ වෙනවා. ඒ වගේ අවස්ථා එමටයි. ඉතින් ඕක මේ රටේ විතරක් නෙමේ ඕනම දිහාක තියෙන්න පුළුවන්. සමහර වෙලාවට ඔය දකින්න තියෙන ඔය ලස්සන ඔය වීඩියෝස් එහෙම පොඩි ක්ලිප් වල තියෙනවා. මොකද කෙනෙක් ගිහිල්ලා අන්න කහිර මැද්දේ වාහනේ නවත්තගෙන ඉන්නවා. දැන් රෙඩ් ලයිට් පත්තු වෙලා එතන ඉස්සරහා තියෙන කහිර හරස් කරගෙන තමන්ගේ වාහනේ නවත්තගෙන දැන් යන්න ග්‍රීන් ලයිට් එනකන් ඉන්නවා. ඒසර දැන් අර පාරේ කහයිර හරහා යන්නේ න මගියෝ ඒගොල්ලෝ ඔක්කොම අනාතයි. ඒගොල්ලෝ යන්න ඕනේ වාහන ටික අතරින්. මොකද හේතුව දැන් අර වාහනේ අරකට හරස් කළ නතර කළ. ඉතින් හරි ලස්සන වැඩක් දකින්න තිබුණා. මොකද්ද අන්න තරුණයෙක් එනවා කහයිර යන්න, දැන් වාහනේ හරස් කළා. ඉතින් මොකද කරන්නේ, මේ පැත්තේ දොර අරගෙන වාහනේ ඇතුළට නගිනවා, වාහනේ හරහා යනවා, ඊට පස්සේ එහා පැත්තේ දොරෙන් බහලා ඒක අරගෙන ආපෝ කහිරට බහිනවා. අන්න නියම මාර්ගේ ඒ පාරෙන් ගියාම තේරෙනවා ඊළඟ පාරවත් අඩුම ගානේ මෙතන මේ විදිහට වාහනයක් නවත්තන්න හොඳ නැහැ.
කියන එක තේරෙනවා. අන්න එක එක එකපාරට දොර අරගෙන වාහනේ ඇතුළට ඇවිල්ලා ඔක්කොම පාගගෙන වාහනේ ඇතුළ හරහා ගිහිල්ලා අනිත් පැත්තෙන් බහැලා කහිරේ ඉතුරු ටික ගමන් කරනවා. අන්න හොඳ පණිවිඩයක්. මේ වැඩේ සුදුසු නෑ, මේ විදිහට කටයුතු කිරීම සුදුසු නෑ කියලා කියන්නේ හොඳ පණිවිඩයක්. ඒ වගේ පණිවිඩයක්වත් අහලා ඉගෙන ගත්තේ නැත්නම් ඉතින් අමාරුයි. ඒ කියන්නේ තේරෙන්නෙම නෑ, තේරෙන්නෙම නෑ. ඉතින් ඔය විදිහේ වටපිටාවක් තියෙනවා. ඒතකොට මේ ආරාධනාව හැම වෙලේම කඳ විතරක් තියලා හරියන්නේත් නැහැ. හිස විතරක් තිවිලා හරියන්නේත් නැහැ. ඔය හිසයි කඳයි දෙකම තියෙන්න ඕනි. සාමාන්‍ය ඔය නිකම් බොහොම හැංගීම් බර කට්ටිය නැත්නම් හිසේ කෑල්ල අමතක වෙනවා ඒගොල්ලන්ට බොහෝ වෙලාවට. කඳ විතරයි මතක් වෙන්නේ. කඳට යටවීමක් තියෙනවා, හිස අමතක වෙන ස්වභාවයක් තියෙනවා. මොකද හේතුව? අන්න අර හැංගීමට නතු වුණ නිසා, හැංගීමට යට වුණු නිසා. නමුත් ඒ හැංගීම් පොඩ්ඩක් අමතක කරලා ඊට පොඩ්ඩක් උඩින් බැලුවොත්, ඉස්සිලා බැලුවොත් අන්න ඊට වැඩිය වෙනස් දෙයක් පේන්න පුළුවන්. ඉතින් ඒ බැල්ම ළඟා කරගන්න ඉතින් කාලෙත් එක්ක යම්කිසි අරගලයක් පෙරලියක් කරන්න සිද්ධ වෙනවා. ඒ විදිහ උත්සාහයක් දරන්න වෙනවා. ඉතින් මේ ආරාධනා හැම වෙලේම හිසත් කඳත් දෙකම සහිතව කටයුතු කරන්න කියන ආරාධනාව තමයි තියෙන්නේ. ඒකයි බුදුරජාණන් වහන්සේගේ ගුණයක් විදිහටම පෙන්වන්නේ. අන්න විජ්ජා චරණ සම්පන්නෝ, මේ දෙකෙන්ම යුක්තයි. අර විදිහට ඥානේ විතරක් තියලා බණ කිය ඉන්නවත් නෙමෙයි. ඒකට අනු කටයුතු කිරීමකුත් තියෙනවා. එකට අනු කටයුතු කිරීමකුත් තියෙනවා. ඒ දෙකෙන්ම යුක්තයි බුදුරජාණන් වහන්සේ. ඒ බව නිසාම අන්න මේ විදිහට ශ්‍රාවකයෝ ගරු කිරීමක් බුදුරජාණන් වහන්සේට සිද්ධ කරනවා. දැන් අපි බලමු සමහර විට දැන් ඔය තැන් තැන්වල ඕක පිළිබඳ පොඩි විස්තර සඳහන් වෙනවා. එහෙම ලොකුවට නැහැ ත්‍රිපිටකේ. ඉතින් එතන සඳහන් වෙනවා මොකද්ද මේ අෂ්ට විජ්ජා පෙන්නනවා. මේ විදිහට දැනුම් ඥාන විදිහට අටක් පෙන්නනවා. ඒ වගේම 15 චරණයක් පෙන්නනවා. ওই විදිහට තමයි බුදු කෙනෙක්ගේ ස්වභාවය කියලා පෙන්වන්න උත්සාහ කරනවා. එතකොට මේ විදිහට හිස කොටසට ආයත් වෙන කොටස් අටක් පෙන්නනවා. ඒ විදිහට දැනීමට ඥානයට ආйти වෙන කොටස් අටක් පෙන්නනවා. ඒකට අනුව කටයුතු කිරීම 15ක් පෙන්නනවා. එතකොට මෙන්න මේ විදිහට අෂ්ට විජ්ජා සහ 15 චරණෙන් යුක්තයි බුදු කෙනෙක් කියලා සඳහන් වෙනවා. ඉතින් මොනවද මේ විජ්ජා කියලා ඔන්න තැන් තැන්වල පොඩි පොඩි විස්තර දකින්න පුළුවන්. අන්න වෙන යම් කිසි විදියක බොහෝ අතීතයක්, බොහෝ අතීත කාලයක් සිහි කරන්න තරම් මේ හිත ශක්තිමත්. අතීතයක් මතක් වෙනවා. අන්න තමන් මේ විදියට අතීත භවවල පවා කටයුතු කරා කියන පමණට දැක්මක්, ඒ රීකෝලින් පවර් එකක් අන්න ඇති වෙනවා. ඒ වගේම ගනුදෙනු කරන කෙනා පිළිබඳ යම් කිසි දැනුවත් භාවයක්, මම මේ ගනුදෙනු කරන්නේ මේ රාග සහිත හිතක් ඇති කෙනෙක්, මේ විදියට ද්වේෂ සහිත හිතක් ඇති කෙනෙක්, මේ විදියට ඊර්ෂ්‍යා මාන සහිත හිතක් ඇති කෙනෙක් කියලා ඒ හිත ඒ ආකාරයෙන් දැනගැනීමේ ස්වභාවයක්, ශක්තියක් පිළිබඳ සඳහන් වෙනවා. ඒ වගේම බොහොම සියුම් ශබ්ද අහන්න පුළුවන් හැකියාවක්, බොහෝ දුර තියෙන ශබ්ද, ළඟ තියෙන ශබ්ද අහන්න පුළුවන් විදිහට අර සාමාන්‍ය කනට අමතරව දිව්‍ය කනක් තත්ත්වයට මේ ශක්තිය දිනු වෙච්ච පිළිබඳ කතාවක්. ඊට පස්සේ ඇහැට සාමාන්‍ය පේනේවට අමතරව දිව ඇස පමණටම මේ ශක්තිය දිනු වෙච්ච අවස්ථාවක්. නොයෙකුත් මනෝමය 이르දි පාන්න පුළුවන් ස්වභාවයක්. පොළවට කිමි දෙනවා, වතුරේ ඇවිදිනවා, ඔය වගේ ස්වභාවල්. ඊට පස්සේ මේ එක කයක් බොහෝ විදිහට පෙන්වන්න, නොයෙකුත් ආකාරයෙන් පෙන්වන්න, මෙන්න මේ විදිහේ තව ශක්තියින්. අන්න එකම කය දහස් කෙනෙක් විදිහට මවන්න පුළුවන්. ඊට පස්සේ කය නොපෙනී යන්න පුළුවන්. මෙතන අතුරුහන් වෙලා වෙන තැනකින් ඇවෙන්න පුළුවන්. ඔන්න ඔය විදිහේ නොයෙකුත් ශක්තියින් පෙන්නනවා. මේ ආකාරයෙන් විවිධ විජ්ජා අටක් පිළිබඳ සඳහන් වෙනවා.
ඊළඟට මේ විදිහට විදර්ශනාව තුළින් නියම දැක්මක් ඇති කරගත්ත එකත් ඒ අටෙන් එකක්. මේ දේවල් හැමදේම මේ ස්ථිරයි විදිහට මතුවෙලාවට මේ දේවල් ටිකකින් දුරු වෙලා යන සුළුයි. මේ තරහක් විදිහට මතුවෙලාවට මාව අවුස්සගෙන ආවට ඒක දිහා නියම විනිවිද යන බැල්මක් බැලුවොත් අන්න ඒකත් ටිකකින් තැම්පත් වෙලා යන සුළුයි. මේ ආව කරදරේ බාධකේ නිසාමයි මට මේ විදිහේ දැක්මක් දැක ගන්න පුළුවන් වුණේ, මේ විදිහේ බැල්මක් බලා ගන්න පුළුවන් වුණේ කියලා අර කරදරේට වෙහෙසක් ගන්නව වෙනුවට ඒ කරදරේ පිළිබඳ යම් කිසි ග්ලෑඩ් ගේම් එකක් වගේ, ඒ කරදරේ පිළිබඳ යම් කිසි සතුටු වීමක් වගේ තත්වයකට අන්න යම් කිසි විනිවිද දැකීමක් ඇති වෙනවා. අන්න ඔය වගේ ඔන්න තව කරුණක් පේනවා. ඊට පස්සේ අවසාන එක විදිහට පේනවා මෙන්න මේ ආශ්‍රයන්ගේ ශේවීම පිළිබඳ ඥානයක් පහළ වෙනවා කියලා. මේ වැඩේ ඉවරයි, තවදුරටත් පැවැත්මක් නැහැ. මේ පැවැත්ම කියන එක මේ වර්තමාන මොහොතේ ඒ මොහොතේ ගෙති ගෙති යන දෙයක්. අන්න ඒක මාතුල නැහැ කියන දැන ගැනීම දැක ගැනීම සිද්ධ කරන්න හැකියාවක් තියෙනවා. අන්න ඔය විදිහට කරුණු 8ක් පේනනවා මේ විදිහේ විඥා කොටසේ යටතේ. ඊට පස්සේ චරණ විදිහට තව කරුණු 15ක් පේනනවා. දැන් අර තියෙන ඥානයේ තියෙන දැනීමේ හැටියට හැසිරීමක් තමයි මේ කියන්නේ. දැන් මොකද්ද යම් කිසි සංවර සීලයක් තියෙනවා. දැන් භික්ෂුවකට නම් තියෙනවා පාතිමොක්ක සංවර සීලය කියලා, ප්‍රාතිමෝක්ෂය කියලා ඔය පොය කරනවා කියලා කියවන්නේත් ඕක තමයි. අන්න යම් කිසි සීලයක් පිළිබඳ අදහසක් තියෙනවා. එතකොට සංවර සීලයක් තියෙනවා. ඊට පස්සේ ඉන්ද්‍රිය සංවරයක් තියෙනවා. ඒ ආකාර ස්ථානයේ සුදුසු විදිහට ඉන්ද්‍රිය සංවරයකින් කටයුතු කරනවා. ගමේදී මේ විදිහට කටයුතු කරනවා. පින්දපාතේ බාර ගැනීමේදී මේ විදිහට කටයුතු කරනවා කියලා යම් කිසි ඉන්ද්‍රිය සංවරයක්. ඊට පස්සේ මේ ඉන්ද්‍රිය තුලින් එන අරමුණු වලට කොයාකරකින් හික්මෙනවද කියන සංවරයක් තියෙනවා. ඊට පස්සේ ආහාරයේ ප්‍රමාණය දැනගෙන කටයුතු කරනවා, නිදි දුරු කරනවා, සද්ධාව ඔය වගේ කරුණු පෙන්නනවා. දැන් මේ කයේ ක්‍රියාකාරීත්වය හිසට අනුව ක්‍රියාවක්, හිසට අනුව හැසිරීමක් තමයි මේ චරණ විදිහට පෙන්නන්නේ. ඊට පස්සේ තව වටිනා කරුණු දෙකක් සඳහන් වෙනවා. පවට බය, ඔත්තප්ප. ඊට පස්සේ පවට ලැජ්ජාව, හිරි. ඔය කියන දේ බොහොම වටින දෙයක්. අන්න කෙනෙක් පවට බය සහ ලැජ්ජාවක් තියෙනවා නම් ඒ තැනත්තා බොහොම ආරක්ෂිතයි. හරියට යම් කිසි විදියක අතට ග්ලව්ස් දෙකක් දාගත්තා වගේ. මොකද වැරද්ද කළත් මේ තැනත්තාගේ හිත දන්නවා මේ කරන්නේ වැරදි දෙයක් බව. ඒකෙන් අමුතු ආරක්ෂාවක් මේ තැනත්තට ලැබෙනවා. ඔය හිරි ඔත්තප්ප කියන දෙක බොහොම වටිනා කරුණු දෙකක්. අන්න පාවට බයක් සහ ලැජ්ජාවක් තියෙනවා. ඒ බය ලැජ්ජාව නැත්තම් අන්න කොහේ ගියත් මොනවා කරත් මේ තැනත්තගේ හදවතක් කතා කරලා ඒකට විරුද්ධ වෙන්නේ නැහැ. හදවතකින් යම් කිසි දොස් නැගීමක් ඉදිරිපත් වෙන්නේ නැහැ. තව කෙනෙක් ඉන්නවා ඒ තැනත්තට හැම වෙලේම වැරදි කරනවා වෙන්න පුළුවන්. හැබැයි අර හදවතෙන් යම් කිසි ඇතුළත දොස් නැගීමක් ඇතුළත යම් කිසි ප්‍රතිරාවයක් හැම වෙලේම නැගලා එනවා. අන්න හිරි ඔත්තප්ප කියන දෙක. එතකොට සමහර කෙනෙක් ඉන්නවා දැන් ශ්‍රීලයේ ගැන එහෙම ලොකු අපේක්ෂාවක් නැහැ. නමුත් මෙන්න මේ දෙක තියෙනවා. හිරි ඔත්තප්ප කියන දෙක තියෙනවා. මොකද්ද? ඒක නිසාම ඉබේම සීලෙකුත් රැකෙනවා. හරි විදිහට හිතනවා මේක වැරදක්. මේ දෙක කළොත් මට මොන විදිහේ නිග්‍රහයක් ලැබෙයිද? මම මේ වගේ පුද්ගලයෙක්. මේ දේ කරන්න සුදුසුද? ඔන්න විදිහට හිරි ඔත්තප්ප කියන දෙක, පවට බය සහ ලැජ්ජාව කියන දෙක මේ තැනැත්තට නිතර නිතර ඉදිරිපත් වෙනවා. ඒ ඉදිරිපත් වීම තුලින්ම අපේක්ෂාවන් නැතත් ඉබේම වගේ රැකෙන සීලයක් සමහර විට තියෙන්න පුළුවන්. සමාජයෙන් නිග්‍රහ ලබන්න වෙන්න පුළුවන්. තමුන්ගේ ඒ ඥාති හිත මාත්‍රාදීන්ගේ ඉන්නේ තියලා පවුල් සබඳතා දෙදරලා යන්න පුළුවන්. අන්න ඒවා ගැන හිතලා මේ පවට බයක් සහ ලැජ්ජාවක් ඇති කරගන්නවා. මම මේ ගනුදෙනු කරන්නේ මොන වගේ පුද්ගලයෙක් එක්කද? ඒ පුද්ගලයාගේ පසුබිම මොකද්ද? ඒ පුද්ගලයාට මේ වගේ චර්යාවක් සුදුසුද කියලා අන්න ඔය වගේ පවට බයක් ලැජ්ජාවක් ඇති කර ගන්නවා. ඒ බය ලැජ්ජාව නිසාම අන්න මේ තැනත්තා අන්න අර අතට නිකන් ග්ලව් එකක් දාගත්තා වගේ අමුතු ආරක්ෂාවකින් ඒ තැනත්තා කටයුතු කරනවා.
අමුතු ආරක්ෂාවක් එතනතර ලැබිලා තියෙනවා. සමහර විට හිත තුල පෙරේතකම තියෙනවා, අර විදිහේ එළඹුමක් තියෙනවා. නමුත් මොකද අන්න අර හිත තුල අනිත් පැත්තෙන් ක්‍රියාත්මක වෙන අර බය ලැජ්ජාව කියන දෙක නිසා මේ විදිහේ ආරක්ෂාවක් ලැබිලා තියෙනවා. සමහරු බොරු කියනවා. බොරු කිව්වට මොකද අන්න තමුගේ හිත තුලින්ම පස්සේ යම්කිසි චෝදනාවක් නැగిලෙනවා. අර විදියට හවසට අඩියක් දහනවා, පව්වදා උදේට චෝදනාවක් නැగిලෙනවා, කාමේ වර්ධව හැසිරෙනවා, අන්න චෝදනාවක් නැగిලෙනවා. ඔන්න ඔය පවට බය ලැජ්ජාව තමුන් තුලින් තමයි මේ චෝදනාව නැගෙන්නේ. වටපිටාවේ බලන්න එපා, වටපිටාවේ කවුර කට්ටිය ඉන්නවද කියලා පව් කරන්න යන්න එපා. එහෙම බැලුවට වැඩක් නැහැ. ඒක මහා ගොම්බැල්මක්. මොකද අන්න එක්කෙනෙක් අමතක කළා වටපිටාව සිසාරා බලනවා, එහා ගෙදර කවුරු හරි ඉන්නවද, මගේ දුවල පුතාලා ඉන්නවද, මගේ නෝනා මහත්තයා ඉන්නවද, ඥාතියෝ ඉන්නවද, නන්නාදුන එකෙක් හරි බලාගෙන ඉන්නවද කියලා වටපිටාවට බලනවා. එතකොට මේ කාටද නිග්‍රහ කරන්නේ? අන්න තමුන්ටම තමයි නිග්‍රහ කරන්නේ. මේ කවුරු නැතත් එකෙක් බලාගෙන නේද කියන එක මේ තැන අතර තේරෙන්නේ නැහැ. අර නිකන් කණ්ණාඩියක් ඉස්සරහට ගිහිල්ලා වටපිට බලනවා වගේ, කවුද යකෝ මේ ඇතුලෙන් පේන්නේ කියලා හොයන්න පරීක්ෂා කරනවා. අන්න මේ හැම වෙලේම බලාගෙන ඉන්න හැමදේම දන්න තැනත්තව අමතක වෙලා. ඉතින් බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා, මිනිහා උඹ බලාගෙනනේ, කවුරු නැතත් උඹ බලාගෙන. අන්න උඹේ හිත දන්නවා කරපු දේ නැති දේ මොකද්ද කියලා. ඉතින් කාටද මේ බොරු කරන්නේ? පස්සේ කාලෙක ඇවිල්ලා කියනවා, අනේම දෙයක් වෙලාද, මම නම් දන්නෙත් නැහැ, මමමද මේකට සම්බන්ධ, අපි නම් මේ විදිහට තමයි කටයුතු කරගෙන ගියේ, එහෙම අනුතුරක් කරන්න, එහෙම වරදක් කරන්න හිතුවේ නෑ කියලා අන්න ලොකු කතන්දරයක් කියනවා. අන්න එකක් වහන්න තව දහහක් කියනවා. බොහොම ශික්ෂාකාමී ආකාරයකින් කියනවා. නමුත් අන්න තමුන්ගේ ස්වභාවය තමුන් දනි. ඒ වගේම ඇස් ඇති පුද්ගලයොත් වටපිටාවේ ඉන්නවා. ඔය රෙද්දපල්ලෙන් බේරෙන්නේ මොනවද කියලා හොඳට තේරෙනවා. ඔය විදිහට කතා කරාද මොකද? ඉතින් එන්නේ ඒ වෙනස තමයි කියන්නේ. තමුන්ගේ හිත තුලින් තමුන්ට චෝදනාවක් කරනවා. තමුන්ගේ හිත තුලින් මේ විදිහේ හරි වැරද්දක් ඉදිරිපත් කරනවා. ඒක බොහොම ආරක්ෂාවට පිහිටට පවතින දෙයක්. ඊළඟට තියෙනවා මේ තැනැත්ත වීරිය සහිතයි, බහුශෘත බවක් මේ තැනැත්තට තියෙනවා, සිහි ඇති බවක් තියෙනවා, ප්‍රඥාවක් තියෙනවා. ඒ වගේම ධ්‍යාන හතර සුවසේ නිදුකින් ලබන්නෙක් බවට මේ තැනැත්ත පත් වෙලා තියෙනවා. අන්න වසලොස් චරණයක් පිළිබඳ කතාවක් පෙන්නනවා. එතන මොකද්ද මේ කියන්නේ? අන්න ඔළුව තියෙන, ඔළුවට අනුව හැසිරීමක් තියෙනවා, කඳක් තියෙනවා. ඒ දෙකේම එකතුවක් පිළිබඳ තමයි මේ කියන්නේ. එහෙම නැතුව අර විදියට උහිස නැතුව කඳ එහෙම යනවා හරි, කඳ නැතුව හිස විතරක් තියෙනවා හරි, දෙකම නැතුව ඉන්නවා හරි, ඔයගේව නෙමෙයි. ඒ වෙනුවට අර සියල්ලේ එකතුවක් පිළිබඳ තමයි මේ සඳහන් කරන්නේ. අන්න බුදු කෙනෙක් තුල හරීම පරිපූර්ණ විදියට, අංග සම්පූර්ණ විදියට මේ සියල්ල කැටි වෙලා එකතු වෙලා තියනවා කියන එක තමයි මේ සඳහන් කරන ගුණේ. අන්න ඒක නිසාම මොකද වෙන්නේ, මේ ශ්‍රාවකයෝ බුදුරජාණන් වහන්සේගේ මේ විජ්ජාවට ගරු කරනවා, චරණයට ගරු කරනවා, ඒ දෙකේ එකතුවට ගරු කරනවා. අන්න කරුණු දෙකක් විදිහට ඉදිරිපත් කරනවා මේ ශ්‍රාවකයෝ බුදුන්ට ගරු කරන්න, සත්කාර කරන්න, බුද සත්කාර කරන්න හේතු තියනවා නම් අන්න මේ දෙක බොහොම වටිනා හේතු දෙකක්. මේ භාග්‍යවතුන් වහන්සේ දැන දැනම තමයි මේ දනිමි කියන්නේ, දැක දැකම තමයි මේ දකිමි කියන්නේ. ඒ වගේ මේ දැනීම් දැකීම් වලට අනුව කටයුතු කිරීමක් මේ භාග්‍යවතුන් වහන්සේ තුල තියෙනවා. අන්න ඒකම ප්‍රමාණවත් මේ ගෝලයන්ට, ශිෂ්‍යයන්ට, බුදුන්ට මේ විදිහේ ගරු කිරීමක් ඇති කරගන්න. බොහෝ කාලයක් ඒ ගරු කිරීම එක දිගට පවත්වන්නේ ඒකම ප්‍රමාණවත්. සමහර කෙනෙක් ගරු කිරීමක් ලබනවා, නමුත් ටික කාලෙකින් තේරෙනවා මේ තැනත්තගේ ওই කතන්දර අනුව හැසිරීම නැහැ. ඇතුළත ඒ විදිහට නැහැ. අන්න ඔළුව තියුණාට කඳ නැහැ. නැත්තම් කඳ තියුණාට ඔළුව නැහැ. ඔන්න ඒ විදිහට තේරෙන්න පුළුවන්. ඉතින් ඔය බණ කියන කට්ටිය ගොඩ දෙනෙට තියෙන ලෙඩක් තමයි යෝග. සමහර කෙනෙක්ට ඔළුව තියෙනවා, හොඳට කියනවා, කතන්දර කියනවා, මෙහෙම කරන්න ඕනේ, අර එහෙම කරන්න ඕනේ කියලා කියනවා. කිව්වට මොකද, චරයාව ඇතුලේ පොඩ්ඩක් විමසලා බැලුවොත් අන්න වෙනම කතන්දරයක් තමයි තියෙන්නේ. වෙනම කතන්දරයක් තියෙන්නේ. තව කෙනෙක් කන්න කඳ හොඳට තියෙනවා, බොහොම අමුතුම
හැසිරීමක් දක්වනවා, බොහෝම විනීත ස්වභාවයක් දක්වනවා, අර ඇල්ල අතුරත් නිවල බොන ගන්නට කටයුතුත් කරනවා. නමුත් ඇතුළ බැලුවොත් ඇතුළ හිස්. සමහර වෙලාවට නිවන් කරා යනකම්ම කමටහන ගෙන හැර දක්වනවා. කිව්වා කියන්නෙම වැරදි, මෙහෙ එතෙන්ටම යනකම් පාර පෙන්නවා කියන්නෙම එතනම මොකද්දෝ අවුලක් තියෙනවා. එහෙම ස්ථිරව පෙන්නන්න පුළුවන් පාරක්ද මේක කියන ප්‍රශ්නේ තියෙනවානේ. එතකොට අන්න පොඩ්ඩක් පෙන්නනනම් හරි, මෙහෙම පුරුදු කරන්නකෝ, එහෙම කරලා බලන්නකෝ, අපි එතනින් එහාට බලමුකෝ හිමීට එනේන විදිහට කියලා ගුවනම් අන්න ඒකේ පොඩි සත්‍යතාවයක් තියෙනවා. එහෙම නැත්නම් කේ එලලා පෙන්නවනම් අන්න ඔයා ඉන්න තැන මෙතන මෙන්න නිවන, මෙන්න මේ දෙකට අතර යන පාරේ කියලා අර ලනු පැදුරක් කෙලුවාගේ එලලා පෙන්නවනම් හොඳටම ෂුවර් පචයක් තමයි. ෂුවර් එකට මේ මිනිස්සයා නම් ගිහිල්ලා නැහැ. එහෙම එලලා පෙන්නන්න හැකියාවක් නැහැ. ඒ වෙනුවට අන්න පොඩ්ඩක් පටන් ගන්නකෝ, පියවර 10ක් ඉදිරියට යන්නකෝ. ආ ගිහාම අපි බලමුකෝ මොකද වෙන්නේ කියලා. අන්න ඒ විදිහට යනවා නම් නිවන් කරාම යන්න ඉඩ තියෙනවා. ඉතින් ඔන්න ඒ විදිහේ දෙයක් විජ්ජාව සහ චරණය පිළිබඳ කතාවක් තමයි අද දවසට අපිට ඉදිරිපත් වෙලා තියෙන්නේ. එතකොට මේ විජ්ජා චරණ දෙක ගැන කියනකොට අන්න හොඳ මේ දේශනාව යම් කිසි විදිහක අපිට ඉස්මතු කරන්න වටින කරුණක්. එහෙම නැත්නම් අපි කියන්නේ අර මෝදු කරන්න කන්දේ නිකන් අර කොත පළඳනවා වගේ කියන්න සුදුසු කරුණක්. මොකද්ද සාරිපුත්තු ස්වාමීන් වහන්සේ එක්ක කෙරෙන සාකච්ඡාවක්. මේ උපවාන කියන හාමුදුරු තමයි මේ සාකච්ඡාවට එළඹෙන්නේ. දැන් සාරිපුත්ත හාමුදුරු බොහොම ආදර්ශමත් විදිහට මේ වැඩ කටයුතු ඉවර කළා වැඩ ඉන්නවා. එතකොට මේ හාමුදුරු ගිහිල්ලා මෙන්න මේ විදිහ දෙයක් අහනවා. දැන් මේ ප්‍රඥාවෙන් ශ්‍රාවකයන් අතර අග්‍රස්ථානය ලැබපු ස්වාමීන් වහන්සේනි, මේ ස්වාමීන් වහන්සේගෙන් අහනවා, ඇවැත්නි ඔබ මේ විදිහට මේ ශාසනය කටයුතු කරපු කෙනෙක්, එතකොට මේ විජ්ජාවෙන්ද මේ ගමන ගිය කෙලවර කරේ කියලා අහනවා. එතකොට සාරිපුත්තු ස්වාමීන් වහන්සේ කියනවා, ඇවැත්නි ඒ නොවේ, එක හරියන්නේ නැහැ, ඒක අදාළ නැහැ කියලා තමයි කියන්නේ. එහෙම කියන්න බෑ කියලා තමයි කියන්නේ. ඊට පස්සේ ආන ඇවැත්නි එහෙනම් චරණේන්ද මේ ගමන ගියේ? එතකොට නැවතත් ඇවැත්නි එනොයි කියලා කියනවා. දැන් අහනවා අර විදියට ඔළුවෙන්ද මේ ගමන ගියේ කියලා. එතකොට කියනවා ඒක හරියන්නේ නැහැ, එහෙම කියන්න බෑ. ඊට පස්සේ ආන කන්දෙන්ද මේක ගමන ගියේ කියලා. එහෙමත් බෑ කියනවා. ඊට පස්සේ ආන ඇවැත්නි එහෙනම් විජ්ජා චරණේන්ද මේ කෙලවරට ගියේ? මේ විදිහට හිසයි කඳයි දෙකම ප්‍රයෝජනෙට අරන්ද කෙලවරට ගියේ කියලා කියනවා. එතකොට කියනවා ඇවැත්නි මේ නොවේ. ඔන්න දැන් ඔන්න පොඩි අවුලක් එනවා ඈ. අර දෙකම එකතු කරලා තියුණා. එතකොට කියනවා ඒත් නැහැ. ඊට පස්සේ අහනවා එහෙනම් විජ්ජාවත් නැතුව චරණයක් නැතුව මේ දෙකම නැතුවද මේ ගමන ගියේ? ඊට පස්සේ කියනවා ඇවැත්නි එයත් නොවේ. අන්න එහෙම කිව්වට පස්සේ දැන් ඔන්න ප්‍රශ්නකාරී ස්වභාවයක් මතුවලා එනවා. දැන් ඔන්න මෙච්චර වෙලා විජ්ජාව චරණය ගැන නිකේ කියාවේ. දැන් සාරිපුත්ත හාමුදුරුව ඒකේ කණ පිට ගහනවා. මොකද්ද කියනවා විජ්ජාව චරණය දෙකම එකතු කරලාද ගියේ කියලා අහුවාම ඒකත් වැරදි කියලා තමයි කියන්නේ. එහෙමත් කියන්න බෑ කියලා තමයි කියන්නේ. එහෙම පැනවීමක් කරන්නත් බෑ කියලා තමයි කියන්නේ. එහෙනම් ඒ දෙකම දැන් ඇතුවමද ගියේ කියලා අහුවොත් එහෙම කියන්නත් බෑ කියලා කියනවා. ඉතින් අර හාමුදුරුව ඔන්න පැටලිලා කියනවා, දැන් ඉතින් ඔබ වහන්සේ මං හතර විදියකට ඇහුවා, හතර විදියට හතර ආකාරයක් කිව්වා. හොඳ, එතකොට එහෙනම් මොකද්ද මේකේ අදහස, කොහොමද මම මේක තේරුම් ගන්නේ කියලා ඔන්න යම් කිසි චෝදනාවක් වගේ ඉදිරිපත් කරාම කියනවා මෙන්න මේ විදිහේ කතාවක්. මොකද්ද කියනවා, ඇවැත්නි මම කිව්වනම් විජ්ජාවෙන් කෙලවරට ගියා කියලා, මේ ගමන අහවර කරා කියලා. එහෙනම් යම් කිසි උපාදාන සහිත වූක්ම මම මේ නිවන විදියට පෙන්නනවා. ඇවැත්නි මම කිව්වනම් චරණයෙන් මේ ගමන අහවර කරා කියලා. එහෙනම් මම ඒකත් උපාදාන සහිත වූක්ම නිවන විදියට පෙන්නනවා. විජ්ජා චරණයෙන් කෙලවරට ගියා කියලා කිව්වනම් දෙකම එකතු කළා පෙන්නවනම් ඒත් එතකොටත් මොකද වෙන්නේ, මම මේ විදිහේ උපාදාන සහිත වූක්ම නිවන විදියට පෙන්නනවා. ඊට පස්සේ කියනවා විජ්ජාචරණ නැතුව කෙලවරට ගියා කියලා කිව්වනම් එහෙනම් ඉතින් ওই පුතත්ජණයත් නිවන් දැකලා ওই කාලා බීලා පිසු කෙලගෙන ඉන්නේ උන් විජ්ජාචරණ දෙකම නැතිව යන උනුත් නිවන් දැකලා කියලා
සඳහන් කරනවා. එතකොට එහෙම කියලා සාරිපුත්තු ස්වාමීන් වහන්සේ කියනවා මොකද්ද මේ චරණෙන් යුක්ත වූයේ. ඒ තැනැත්ත තත්තු පරිදි දකිනවා. ජාර විදිහ ඉක්මීමක් ඇති කරගත්ත කියමු, සංවර සීලයක් ඇති කරගන්නවා, ඉන්ද්‍රිය සංවරයක් ඇති කරගන්නවා, ආහාරය පමණ දැනගන්නවා. අන්න ඒ විදිහට කටයුතු කරනකොට මොකද වෙන්නේ? ඒකේ හේතුවෙන් මේ තැනැත්තගේ තත්තු පරිදි දැකීම, විඥාව වර්ධනය වෙනවා. ඊළඟ විඥා වර්ධනය වෙන්න මොකද වෙන්නේ? චරණයට තව අනුග්‍රහයක් ලැබෙනවා. අර විදිහේ කටයුතු කිරීමකට අනුග්‍රහයක් ලැබෙනවා. මෙන්න මේ දෙක එකිනෙකාට උදව් කරන, එකිනෙකාට උපකාර කරන සුළුයි. ඉතින් ඒ සාරිපුත්තු ස්වාමීන් වහන්සේ කියනවා මේ විදිහට චරණී නියුක්ත වූයේ අන්න තත්තු පරිදි දකිනවා. ඒ තත්තු පරිදි දැක්කේ දන්නේ ඒ දැකීම් දැනීම් තුලින් කෙලවරට ගියේ නම් වේ. එතන මොකද්ද මේ කියන්නේ? අන්න මේ දෙක උපකාරයෙන් දනිමින් දකිමින් ගමන් කරනවා. හැබැයි යම් වෙලාවක මේ ප්‍රතිපදාව අතහැරීමක් ඉදිරිපත් වෙනවා. මෙන්න මේ විඥාවත් චරණයත් අල්ලගෙන තවදුරටත් යන්න බෑ කියලා ඉදිරිපත් වෙනවා. අන්න ඒ අවස්ථාවේදී දෙක අතහැරලා තමයි එතනින් එහාට එතනත්ත ගමන් කරන්නේ. එතකොට අන්න ඒ දෙක පාවිච්චි කරේ නැත්තම් පෘථග්ජනයා හා සම වෙනවා. ප්‍රතිපදාවක් නොඇඩු කෙනෙක් හා සම වෙනවා. ඔය හොඳට කාලා බීලා කටයුතු කරන කෙනෙක් හා සම වෙනවා. ඊට පස්සේ ඒ දෙක උපකාර අරගෙන යම් කිසි අවස්ථාවකදී ඒක අතෑරලා දාන අවස්ථාවකුත් මතුවලා එනවා. දැන් අපි හිතමු ඔය මෙහෙම කිව්ව හැකි. ඔය භාවනාවේ විවිධ අත්දැකීම් කෙනෙක් එක්කෙනා ඉදිරිපත් කරනවානේ. එතකොට ඉදිරිපත් කිරීම අහගෙන ඉඳියොත් පොඩ්ඩක් සූක්ෂම ඇහුවොත් ගොඩක් වෙලාවට හුම්මක් ගන්නෙ නැතුව තමයි කියන්නේ. එච්චරට බොහොම උනන්දුයි වේගෙන් කියාගෙන යනවා. මෙහෙමත් වුණා, මෙහෙමත් වුණා, මෙහෙම වුණා, මෙහෙම වුණා කියලා ලොකු කතාවක් කියනවා. එතකොට අන්න තමුන්ගේ මේ දැක්ක අත්දැකීම, ලැබුණු අත්දැකීම දෙයක් බවට පත් කරගන්න ඒ තැනත්තා උත්සාහ කරනවා. එතකොට සාමාන්‍ය නිවැරදි නම් ගුරුවරයාගේ ප්‍රතිචාරයේ වියත්තිකමක්ද? හා හරි හොඳයි. තව තව කරන්න, නැවත නැවත කරන්න. තව තව එතකොට වෙන වෙන අත්දැකීම් එයි කියලා කියනවා. ඒ මොකද්ද වහෙන් වලෝ කියන්නේ? නිකන් ඕකත් යයි කියලා තමයි ඔය කියන්නේ. තව එකක් එයි කියන අඩතේදී ඕකත් යයි කියලා තමයි ඔය කියන්නේ. ඉතින් එහෙම ගුවට මේ තැනත්ත නැවත නැවත මේක බාර ගන්න සූදානම් නැහැ. ඒ වුණාට මේ ගුරුන්නාන්සේට තේරෙන්නේ නැහෙනි මම මේ කියන එක කියලා ආපහු මුලින්දලා අරකම ඉදිරිපත් කරනවා. මොකක්ද උනේ? අන්න අර විඥාචරණ දෙක අල්ලගෙන එතන නවතිනවා. එතන හිර වෙනවා. හිර වුණාට පස්සේ අන්න එතනින් එහාට ගමනක් නැහැ. මොකද හේතුව දැන් අර අත්දැකීම තමයි නැවත නැවත හොයන්නේ. හැමදාම පරියන්ගේ වාඩි වෙනකොට අර විදිහ එකක් තියුණාන හොඳයි කියලා තමයි එළඹෙන්නේ. එළඹිලා හොයනවා, බලනවා, හොයනවා, බලනවා, හම්බ වෙන්නේ නැහැ. ඉතින් ඔය එතනින් එහාට යන්නේ නැහැ. හිරවීමක් තියෙනවා කියන එක තේරෙන ඇති මං හිතන්නේ. එතකොට ඉතින් අර පහුගිය දවසක කෙනෙක් කියලාගෙන සයින්නාංශ ඒ යම්කිසි අත්දැකීම් ටිකක් තියෙනවා මම මේක ලැබපු ඒ අත්දැකීම් ටිකම මගේ හිත හොයනවා. ඒ විවේකෙම මගේ හිත හොයනවා. ඒ ආලෝකයේ මේ යම්කිසි කයක් නැති වෙලා ගියාද, විකාර වුණාද, විවිධ ස්වභාව මත වුණාද, ඒවම මගේ හිත හොයනවා. ඒකම තියුණා නම් නැවත නැවත හොඳයි කියලා මට හිතෙනවා. ඉතින් මම සක්මනට පරියංගයට එළඹෙන්නෙම අන්න ඒව හොයන අදහසින්. ඉතින් ලොවෙත් හම්බ වෙන්නේ නැහැ. ඒකයි අවුල. අන්න මොකද වුණේ? එතනින් හිර වුණා. අන්න මේ සාරිපුත්තු ස්වාමීන් වහන්සේ කියන්නේ ඒක හරි ඒක ආවා. එතනින් ඉවරයි. ඒක අත්හරින්න පුළුවන්ද? මේ විදියට සීලයක් සංවරයක් තියෙනවා. එතනින් ඉවරයි. ඒක අත්හරින්න පුළුවන්ද? එතනින් ඉදිරියට ගමන් කරන්න පුළුවන්ද? බණක් අහනකොට උනත් අත්හරිමින් අහන්න තේරෙන්නේ නැත්තම් අන්න තාම සමහර විට පළවෙනි විනාඩි 10 15 ඉර වෙච්ච කෙනෙක් ඉන්න පුළුවන්. දැන් අපි සෑහෙන දුරක් ඇවිල්ලා විනාඩි 30 40ක් ඉදිරියට ඇවිල්ලා. අන්න තාම පළවෙනි විනාඩි 5. මොකද හේතුව? අන්න ඒක අල්ලගත්තා. අතරමඟ නැවතුණා. ඔන්න මේ විදිහට මේ විචාචරණ දෙක ප්‍රයෝජනවත් වෙනවා. හැබැයි ඒක අත්හරින අවස්ථාවකුත් සඳහන් වෙනවා. ඒතර මේ සාසනේ අමුතු කතන්දරයක් කියන්නේ. එතකොට පරස්පරයි තමයි. ඒ පරස්පර නිසාම තමයි අන්න කෙනෙක්ට බැරි මෙතන ඉඳලා මෙතෙන්ට යන නිවන පාර දිගටම එලලා පෙන්වන්න බැරි වෙන හේතුවත් ඒක තමයි.
මෙතනින් පටන් ගන්න අතනින් ඉවර වෙන නිවන දක්වාම පාර පෙන්වුවා කිව්වනම් හොඳටම ෂුවර් වැරදි කියලා. මොකද හේතුව අන්න එහෙම එලලා පෙන්වන්න බෑ. මුලදී කියනවා අගදී පරස්පර වෙනවා. දැන් ඒකනේ මේ වෙලා දෙන විජ්ජාචාරණයෙන් පටන් ගත්ත අන්තිමට සාරිපුත් හාමුදුරු කියනවා දැන් ඒ දෙකෙන් ගියා නම් ඒත් අවුල්නේ වැඩි. ඒ දෙකෙන් ගියා නම් ඒකත් අවුල්නේ වැඩි කියලා අන්න සාරිපුත් ස්වාමීන් වහන්සේ යම්කිසි විදිහක නිවැරදි පාරක් පෙන්වන්න උත්සාහ ගන්නවා. මෙන්න මේ විදිහට ඒක ප්‍රයෝජනවත් වෙනවා. නමුත් එතනින් එහාට ඒක අතහැරලා ඉදිරියට යන්න අවස්ථාවක් ගමනක් මතුවෙලා එනවා. අන්න අර අත්දැකීමකින් අපිට ගන්න පුළුවන් මේ විදිහට සක්මනක පරියන්කයක අත්දැකීමක් අපි නැවත නැවත හිවීම පුළුතුලින් මෙන්න මේ දේ හොඳට අපිට දැන හඳුන ගන්න පුළුවන්. අන්න ඒ අතරමැද කොහොමද අපි නැවතීමකට හිටීමකට ලක් වෙන්නේ, හිරවීමකට ලක් වෙන්නේ? එතකොට මේ එන හැම දෙයක්ම එතන එතන අතහැරිමින් යන ගමනක් තමයි මේ ඉදිරිපත් වෙලා තියෙන්නේ. ඒ විදිහේ ශක්තියක් තමයි අපිට දියුණු කරගන්න අවස්ථාව ලැබිලා තියෙන්නේ. ඉතින් ඒක කාලෙත් එක්ක වෙන වෙනසක් කියලා කෙනෙක්ට කියන්නත් පුළුවන්. මොකද සමහර විට අත්දැකීම නැවත නැවත හොයමින් යම්කිසි ඒකම බලාපොරොත්තු වෙමින් කල්ගත කරාට මොකද නැවත නැවත කරනකොට ලැබෙන්නේ කියලා තේරෙනකොට ටික ටික ඒ දැනත්තා ඒ දේ අමතක කරලා ඉදිරියට යන ප්‍රතිපදාවක් ගැළපිලා එන්න පුළුවන්. හැබැයි නැවත නැවත යෙදෙන කෙනෙක්ට, නොකඩවා යෙදෙන කෙනෙක්ට, නොවිනස්ව යෙදෙන කෙනෙක්ට තමයි මේ ශක්තිය දියුණු වෙලා එන්නේ. ඉතින් ඔන්න ඔය විදිහේ යම්කිසි පරිවර්තනයක් මේ ප්‍රතිපදාව තුළ තියෙනවා. මේ දේවල් ළඟා කරගත්තට ආපහු ඒ දේවල් අතාරින අවස්ථාවකුත් තියෙනවා. සිහිය ඇති වුණාට සිහිය නැතිවීම බාරගන්න වෙන අවස්ථාවකුත් තියෙනවා. වීරය තියුණාට වීර නැති බව බාරගන්න වෙන අවස්ථාවකුත් තියෙනවා. සීලයක් තියුණාට වැරද්දක් වුණාම ඒ බව බාරගන්න වෙන අවස්ථාවකුත් තියෙනවා. සමාධිය තියුණාට සමාධිය නැති වෙනකොට ඒ බව බාරගන්න වෙන අවස්ථාවකුත් තියෙනවා. මෙන්න මේ විදිහට මේ දෙක ප්‍රයෝජනෙට අරගෙන ගියාට මොකද ඒක අතාරින අවස්ථාවකුත් තියෙනවා කියලා තමයි සාරිපුත්ත ස්වාමීන් වහන්සේ කියන්නේ. එතකොට කියන්න පුළුවන් ද අවිජ්ජාවෙන් චරණින් තමයි මං කෙලවරට ගියේ කියලා. ඔකට අර රත විනීත සූත්‍රය උපමාවක් එහෙම දීලා තියෙනවා. මොකද්ද මේ විදිහට මේ නුවර ඉඳලා නව නුවරකට ගමනකේ දෙනවා. එතකොට කොහමද ආවේ? අතරමැද මේ කෝච්චියෙන් ආවා, අන්න බස් එකේ ආවා, ඊට පස්සේ ඉතුරු ටික පයින් ආවා. එතකොට බස් එකෙන් ආව කිව්වොත් හරිද? නෑනේ. කෝච්චියෙන් ආව කිව්වොත් හරිද? නෑනේ. පයින් ආව කිව්වොත් හරිද? නෑනේ. මොකද ඒ ටිකක් දුර බස් එකේ ආවා, ටිකක් දුර කෝච්චිය ආවා, ටිකක් දුර පයින් ආවා. අනේ ටිකේ එකතුවක් විදිහට තමයි මේ ගමන ආවේ. අන්න සියල්ල මතයරලා පයින් එන කොටසකුත් තියුණා. පයින් එන කොටසකුත් තියුණා කියලා යම්කිසි වෙනස් විදිහක කතාවක් තමයි මේ ගමන ගිය කෙනාට කියන්න වෙන්නේ. ඉතින් අන්න සාරිපුත්තු ස්වාමීන් වහන්සේ ඒ ආදර්ශ දීලා හොඳ අමුතුම විදිහේ පටලෝණ කතාවක් කියනවා රූපවාන හාමුදුරන්ට. හරි, මේ දෙක නැත්තම් දකින්නේ නැහැ, දන්නේ නැහැ. දන්නේ දකින්නේ නැත්තම් ඒ විදිහේ ක්‍රියාවක් බලාපොරොත්තු වෙන්නත් බෑ. අන්න චරණේ නියුක්ත වූයේ මේ තැනත් දකින්නවා දන්නවා. ඒ දැක්ම දැනීම අනුව අන්න විජ්ජාව තව තව වර්ධනය වෙනවා. ওই දෙක නැත්තම් සාමාන්‍ය මිනිහයි මේ ප්‍රතිපදාව වඩන එක අතර වෙනසක් නැහැ. වෙනසක් නැහැ. ඉතින් ඔන්න ඔය කියන කතාව තමයි කියන්නේ. දැන් අපි හිතමු මෙන්න මේ විදිහට. දැන් සාමාන්‍ය ඔය නිගණ්ඨනාත පුත්තගේ මහාවීර කියලා කියන ඒ පුද්ගලයාගේ අදහසක් තියෙනවා. මෙන්න මේ තැනැත්තා, මේ පුද්ගලයා, මේ හිත කියන ස්වභාවය අන්න මේක පොලිසයිකික් කියලා කතාවක් තියෙනවා. අදහසක් තියෙනවා. ඒ තැනත්තා මතවාදයක් ඉදිරිපත් කරනවා. මොකද්ද කියන්නේ මේ? කියන්නේ ඒ මමේ මමත්වයේ කියන එක මමෙක් නෙමෙයි ඉන්නේ. ඒ වෙනුවට සිය දහස් ගණනක් මමයෝ අපි තුල ඉන්නවා. මේ විදිහේ අදහසක් ඉදිරිපත් කරනවා. එතකොට මොකද්ද මේ කියන්නේ? අපේ හිත තුල නොයෙකුත් අරමුණු තියෙන්න පුළුවන්. දස දහස් ගණනක් අරමුණු තියෙනවා. ඒ අර හැම අරමුණකම ස්වභාවය මොකද්ද? එයා ලොක්කෙක් වෙන්න දඟලනවා. එයා පොරක් වෙන්න දඟලනවා.
ඔය ක්‍රියාවලිය තමයි තියෙන්නේ. එතකොට ඒ ක්‍රියාවලිය තුලින් සිහිය පිහිටවනවා කියන්නේ සිහිය තුලින් මේ තැනැත්තා උත්සාහ කරනවා දකින්න මෙන්න මේ ක්‍රියාවලිය. ආන්න එකෙක් පොර වෙන්න දැඟලුවා. ඔන්න තව එකෙක් පොර වෙනවා. මෙන්න මේ විදිහට මේ වේදිකාවට එක එක නළුවෝ නගිමින් බසිමින් වෙනසක් වෙද්දී තව කට්ටිය බහැලා යනවා. තව කට්ටිය පසුබිමේ ඉන්නවා. ඔන්න ඔය විදිහේ ක්‍රියාවලියක් මේ තැනැත්තා හඳුන ගන්නවා. සිහිය තුලින් ලැබෙන දැනීම ඔකයි. එතකොට මේ දැනින් බලන බලන පාරට පේන්නේ මොකද්ද? මේ පොරේ අතරින් එකෙක් හැම වෙලේම ඉස්පතු වෙන්න උත්සාහ කරනවා. මේ එන හැම අරමුණක්ම කෑ ගහනවා. ඉල්ලනවා මොකද්ද? මම තමයි මේකේ ලොක්කා. මම තමයි මේකේ ලොක්කා. මමයි පොර. මම තමයි මාස්ටර් කියලා ඉල්ලනවා. අන්නේ ඉල්ලීම තුලින්ම තමයි අපේ වහල් භාවයක් මතුවෙලා එන්නේ. මේ හිතේ තියෙන වහල් භාවය මතුවෙන්නේ මොකක් නිසාද? මේ එන අරමුණු සියල්ලම වහල් හිමියෝ වෙන්න හදන නිසා. මේ එන අරමුණු සියල්ලම අන්න තමුම් පොරක් වෙන්න හදන නිසා. එතකොට අන්න ඒක නිසාම මේ හිත මේ අරමුණු වල වහල් භාවයකට නැතු වෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ ඔකට උපමාවක් දෙනවා. මොකද්ද? මේ එක කඹයකින් බැඳපු කණුවක ගැට ගහලා නෙමෙයි, මේ කඹයක නිකන් කෙලවර වල සත්තු 6 දෙනෙක් බැඳලා. කිඹුලෙක් ඉන්නවා, කුරුල්ලෙක් ඉන්නවා, නයෙක් ඉන්නවා, වඳුරෙක් ඉන්නවා, ඔන්න ඔය විදිහට එක එක උන් ටිකක් ඉන්නවා. මේ 6 දෙනාව බැඳලා එක කඹයකින්. කොන 6ක් තියෙන කඹයකින් බැඳලා. එතකොට දැන් මේ කණුවක බැඳලා නෙමෙයිනේ. එතකොට ඔන්න එක 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 පැත්තට අදිනකොට අර සෙට් එකම මේ පැත්තට ඇදිලා යන කිඹුලා වතුරට අදිනවා. වඳුරා ගහට අදිනවා, කුරුල්ලා අහසට අදිනවා, නයා හුඹහට අදිනවා, ඔන්න ඔය විදිහට අදිනවා. ඊට මොකද වෙන්නේ? මේ අදින අදින පැත්තට මේක ඇදිලා යනවා. වතුරට ඇදිලා යනවා, අහසට ඇදිලා යනවා. ඊට පස්සේ හුඹහට ඇදිලා යනවා. ඔය විදිහේ ගමන කේදෙනවා. මෙන්න මේ ඉන්ද්‍රියන් 6ට දෙන උපමාව මේ ඇහැ, කන, දිව, ශරීරය, නහය, මේ හිත. මෙන්න මේ ඉන්ද්‍රියන් 6 තුලින් එක එක දිහාල් වලට අදිනවා. අන්න ඒගොල්ලෝ හැම වෙලේම උත්සාහ කරනවා, නෑ නෑ මම තමයි මේකේ ලොක්කා, මම තමයි පොර කියන අදහස ඉදිරිපත් කරන්නේ. ඇහැ ගොඩක් ප්‍රබලයි. ඇහැ වැහැපු ගමන් අන්න අනිත් ඒවාට පොඩි අවස්ථාවක් මතුවෙලා එනවා. කන දිනනවා, ඊට පස්සේ හිත දිනනවා. ඇහැයි හිතයි ලොකු ප්‍රබලතාවයක් පවත්වනවා. ඇහැ වහපු ගමන් අන්න හිත තුලින් නොයෙකුත් දේවල් මතුවෙලා එනවා. කනත් ප්‍රබල වෙලා එනවා. ඔන්න විදිහට දකින්න පුළුවන්. එතන මොකද්ද මේ වෙන්නේ? අර පොලිසයිකික් කතාව වගේ තමයි. අන්න එක එක පිස්සෝ පිහාට ගොඩක් මේක ඇතුළේ ඉන්නවා. එක එක ඇවිල්ලා කියනවා මම තමයි පොර. මට තමයි මේකේ අයිතිකාවය ස්වභාවය තියෙන්නේ. මම තමයි මේකේ ලොක්කා කියන අන්න ඒ විදිහ යටත් කර ගැනීමක් ඇති කර ගන්න උත්සාහ කරනවා. ඉතින් අපිට එක විදිහකට මහාවීරගේ කතාව පාවිච්චි කළා මේ වැඩේ කියන්න පුළුවන්. නිගණ්ඨනාඩ පුත්තගේ අදහසක් තමයි මේ මේ පොලිසයිකික් කතාව. මේ විදිහට විවිධ පුද්ගලයෝ දසදහස් ගණනක් මේ තැනැත තුළ ඉන්නවා කියන කතාව. එතකොට ඒ ඉඳීම තුළින් අන්න මොකද වෙන්නේ? ඒක එක්කෙනා තමුන් මේකේ ලොක්කා වෙන්න පද්ධතිය යටත් කරගන්න උත්සාහ කරනවා. ඒ උත්සාහය නිසාම තමයි අපි මේ ඇත්තටම වහලෙක් බවට පත් වෙලා තියෙන්නේ. අර විදිහට එන අරමුණු සියල්ලම අධිපතියෙක් වෙන්න උත්සාහ කරපු නිසා ඒ අධිපති බව තුලින්ම හිත ඒවයේ වහලෙක් බවට පත් වෙනවා. අල්ලන අල්ලන දේ ස්ථිර වෙලා එනවා. අල්ලන අල්ලන දේ අන්න යථාර්ථයක් බවට පත් වෙනවා. ඉතින් ඕකනේ අර අපි හිතමු මෙහෙම, දැන් අපි ওই විඥා ගැන කියනකොට එකක් කිව්වා නේ, එක ශරීරේ දසදහස් ගණනක් විදිහට මවන්න පුළුවන් හැකියාවක් තියෙනවා කියලා. එතකොට අර චූලපන්තක හාමුදුරන්ගේ කතන්දරේ මතක් වෙනවා ඇති. අන්න දානෙකට ගිහිල්ලා බුදුරජාණන් වහන්සේ දානේ බාරගන්නේ නැහැ. ඉතින් අහනවා මේ ඇයි හාමුදුරුවනේ? ආ මේ පන්සලේ තාම හාමුදුරුවරු පන්සලේනේ තාම. ආ එහෙනම් මම ගිහිල්ලා බලන්නම් කියලා ඔන්න ගෝලෙක් යවනවා පන්සලේ කවුරුත් ඉන්නවද කියලා බලන්න. දැන් චූලපන්තක හාමුදුරුවන්ව දාලා ගිහිල්ලා මේ. එතකොට චූලපන්තක හාමුදුරුව විතරයි එන්නේ, දෙන්නම් උඹලට වැඩක් කියලා. මොකද කරන්නේ? අන්න චූලපන්තක හාමුදුරුවරු 10,000ක් විතර දැන් ඔන්න පන්සලේ වැඩ හොගාලා. ඊට පස්සේ අන්න දැන් මේ චූලපන්තක හාමුදුරුවෝ කෝ කියලා ඇහුවාම මේ ඔන්න මේ හැමෝම කියනවා මම තමයි චූලපන්තක, මමයි චූලපන්තක කියලා අනන්ත අර 1000ම විතර කියනවා.
අන්න දැන් අරමුණු 1000ක් වගේ ඉදිරිපත් වෙලා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ කියලා කියනවා එතන හාමුදුරු 1000ක් විතර ඉන්න හාමුදුරුනේ කියලා කිව්වහම චූලපන්තක හාමුදුරු ආයෙම කිව්වහම අහනවලු හැමෝම කියනවලු චූලපන්තක කියලා. මමයි චූලපන්ත කියන. ආයෙන ළඟම ඉන්න එකව අල්ලගන්න කියලා කියනවා. අර යවන දූතයාට. ඉතින් මොකද කියන්නේ ආපහු ගිහලා අහන කවුද චූලපන්තක? මමයි චූලපන්තක කිව්වහම අත ළඟ ඉන්න එක්කෙනාව අල්ලගන්නවා. අල්ලගත්ත ගමන් මොකද එන්නේ ඉතුරු ටික ඔක්කොම අතුරු දහන් වෙලා යනවා. අන්න ඒක අරමුණක් අල්ලගත්තා. එතකොට ඒ අල්ල ගැනීමත් එක්කම ඒක ස්ථිර වුණා. ඒක දැඩි මමෙක් බවට පත් වුණා. ඉතුරු ටික සියල්ල අතුරුදහන් වුණා. අන්න අන්න යාව අල්ලගෙන දානෙට අරගෙන එනවා. ඔන්න ඔය ක්‍රියාවලිය හැම මොහොතක් මොහොතක් පාසාම ඔය හිත තුල යනවා. නොයෙකුත් අරමුණු දසදහස් ගණනක් තියෙනවා. අන්න එකෙක් අල්ලගත්ත ගමන් ඌ ස්ථිර වෙනවා. ඌ සොලිඩ් මමෙක් බවට පත් වෙනවා. අනිත් ඒවුන් ටික දිය වෙලා යනවා. ඊළඟ මොහොතේදී වෙන එකෙක් කලනවා. අන්න ඌ සොලිඩ් වෙනවා. ඊතුරු ටික දිය වෙලා යනවා. ඔය ක්‍රියාවලිය තමයි මේ සංසාර ගමනක් පුරාවට යන්නේ. යන්න නොයෙකුත් මමත්ව නොයෙකුත් ආකාරයෙන් ඉදිරිපත් වෙලා එනවා. ඒක එක දේ අල්ලගන්නවා. වෙලාවකට හිතනවා අන්න දැන්නම් මමෙක් නෑ කියලා හිතෙනවා. ඒ හිතවිල්ලත් එක්ක මොකද වෙන්නේ? අන්න ආපහු මමෙක් මතුවලා ඇවිල්ලා මේක වගේ ඉදිරි දොරෙන් එළියට දාලා දොර වැහුවත් ටිකක් වෙලා පිටිපස්සට ඇරලා බලනොත් මෙන්න පිටිපස්සේ දොරෙන් ආපහු ඇතුළට ඇවිල්ලා පස්සට තල්ලු කරලා යන්තම් ඉදිරියට ගියා කියලා හිතාගත්තොත් මෙන්න ආපහු තව ටිකක් දුර යනකොට ඉස්සරහෙන් ඉන්නවා. යන්තම් නෑ අදනම් කියලා හුස්මක් හෙළලා බලනකොට ගියේ ඇතුලේ මැද සාලේ. ඉතින් ඔක තමයි ස්වභාවය. අන්න අල්ලන අල්ලන දේ ස්ථිර මමෙක් බවට පත් වෙනවා. ඉතුරු ටික දිය වෙලා යනවා. මේ අරගලේ හින්දම තමයි මේ සටනේ හින්දම තමයි අන්න අපි මේ හිතට එන අරමුණු වල වහලෙක් බවට පත් වෙලා තියෙන්නේ. ඇත්තටම මේ හිත තමයි මාස්ටර්. නමුත් අන්න එයා අර වැයේ තරංගේ නිසාම වහලෙක් බවට පත් වෙලා තියෙනවා. එතකොට මෙන්න මේ ක්‍රියාවලිය නිවැරදි ආකාරයෙන් දැක ගැනීමක් දැන ගැනීමක් තමයි මේ ප්‍රතිපදාව තුළ ඉදිරිපත් වෙලා ඉන්නේ. ඒ දකින්න දකින්න තව තව මේ හික්වීම නිවැරදි කාරෙන් ඇති වෙනවා. ඒ ඇති වෙන තව තව හොඳට පේනවා. ඔන්න ඔය විදිහේ ගමනක් තියෙන්නේ. එතකොට මේ දකින්න දකින්න අත්දැකීම එවලේවලේ හලලා යන්නත් සිද්ධ වෙනවා. ඒ හැලීම කරේ නැත්නම් ඒ තැනත්ත එතනින් ඉදිරියට ගමනක් ඇති කරගන්නේ නැහැ. අර විදියට එතන හිර වෙනවා. එතනින් එහාට ගමනක් නැහැ. ඉතින් ඔය පුරුදු කරන කට්ටිය ගොඩාක් කාලවලට හිර වුණු කට්ටිය දකින්න පුළුවන්. මොකද අන්න යම්කිසි අත්දැකීමක් යම්කිසි සිදුවීමක් ඔස්සේ හිර වෙලා ඉන්නවා. එක්කෝ අතීත සිදුවීමක හිර වෙලා ඉන්නවා. මට මෙහෙම දෙයක් වුණා බලන්නකෝ වෙච්ච දෙයක් කියලා ඒකම කී කී ඉන්නවා. ඉතින් ඔය හිරවීම තමයි. ඔය හිරවීම අතහැරලා ටික ටික කොහොමද නැවත නැවත අලුත් වෙන ජීවිතයක් මේ හැම මොහොතේම අලුත් වෙවි යන ජීවිතයක්. ඒ මොහොතේ ඒ වැඩේ කරා එතනින් ඉවරයි. අයි පහවදාට අරගෙන යන දෙයක් නැහැ. එතනින් අහවර කරා ගියා. එතනින් අහවර කරා ගියා. ඔන්න ඔය කියන විදිහේ ප්‍රතිපදාවක් තමයි තියෙන්නේ. ඉතින් භික්ෂුවකට පුදන ආහාරය වගේ හරියට. මොකද්ද? කෑවා. හරි උදේ වරුවේ කෑවා කාලා තියලා ගියා. ආපහු අමතක කරන්න ආපහු අතෑරලා ඉන්න ආපහු හෙට කන අදහසක් ගන්න එපා කියලා ශික්ෂාපද බර ගාණක් පනවලා තියෙනවා. කෙනෙක් ගෙනහලා දෙනවා. ඒ දේ බාරගත්තා වැළඳුවා අතහැරියා ගියා. එන භික්ෂුව කර දෙන ආහාරය වගේ ප්‍රතිපදාවක් තමයි මේ කියන ප්‍රතිපදාව. එවලේ ගන්නවා. එවලේ ප්‍රයෝජනෙ සලකලා බාර ගන්නවා. රස විඳිනවා. ඒ ආහාරය කුස පුරවනවා. හැබැයි එතනින් ඉවරයි. තිබ්බගියා. ඔන්න ඔය කියන ශක්තිය අපේ හිත තුළ වර්ධනය වෙලා යනවා නම් අපිට දකින්න පුළුවන් ඒ ක්‍රියාව තමයි මේ විජ්ජාචරණ දෙකෙන් සඳහන් වෙන්නේ. හිස සහ කඳ කියන දෙකම සහිත පුද්ගලයෙක් බවට පත් වෙන ශක්තිය එන්නේ ඒක තුළින්. ඉතින් අපිත් ප්‍රාර්ථනා කරමු අද දින මේ ධර්ම දේශනාවත් මේ සියලු දෙනාටම හිස වගේම කඳත් සහිත පිරිසක් බවට පත් වෙන්න හේතු වාසනා වේවා කියලා. සාදු සාදු සාදු. එම ධර්ම දේශනාව අපහත ඉදිරිපත් කරපු ධම්ම කුසල ස්වාමීන් වහන්සේට නැවත වතාවක් තෙරුවන් සරණ සම සහ දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමි. ඒ ධර්ම දේශනාව සම්බන්ධයෙන් කාට හරි ප්‍රශ්නයක් තියෙනවා නම් ඔහු
යම් කිසි භාවනා ගැටලුවක් හරි තියෙනවා නම් ධම්ම කුසල ස්වාමීන් වහන්සේලාත් ඉදිරිපත් කරන්න පුළුවන්. ජයන්ති මහත්මිය. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස. මේ බොහොම හොඳ මාතෘකාවක් අද කතා කරේ. මට වෙලා තියෙන දෙයක්ම තමා සාමාන්‍ය ජීවිතයේ දේවල් මොන සීලයක් රැක්කත් ඒ තමන්ට අඩුපාඩුවක් මදි පුංචි කුමමක් වුණාම ඒක අතහැරගන්න බෑ නෑ, ආය ආයේ මතකයට එනවා. එහෙම වෙලා කාලයක් ගිහිල්ලා තමා ඒක සංසිඳෙන්නේ. ඒකෙන් විඳින දුක මන් දන්නවා. ඒක නිසා කරදර වෙන හැටි දන්නවා. මේ ඒ ස්වාමීන් වහන්සේ කියපු විදිහට ඒවා අත්හරින්න ඕනෑ. ඒක ආය ආය මතක් කර කර අත්හැරීම සිදු කරොත් හරිද කියලා අහනවා ස්වාමීන් වහන්සේගෙන්. ඒ කියන්නේ මානය නිසා දැන් අනික් අයට වරද පටවලා තමන්ගේ හිතෙන් ඇතුළෙන් තමා ඒ දුක විඳින්නේ කෙනෙක් සම යම් සිද්ධියක් වුණාම. ඉතින් ඒක අතාරින්ද කියන එක කොහොමද හිතට දෙන්නේ ස්වාමීන් වහන්ස, මේක අතහැරලා දාන්න කියලා ඔය සිද්ධිය? ඔය එක තමයි වැඩි දැන් අතාරින්න කියලා ප්‍රාර්ථනා කරාට එහෙම වෙන්නේ නැහැ නේ. මේකනේ අවුල. දැන් ඔය සමහර කෙනෙක් අපිට දකින්න පුළුවන් මොනවා හරි කරදරයක් වුණාම අඬනවා. මොනවා කී කී දඬන්නේ කියනවා, අනේ මේ මේ ඉන්න එපා, මේවා මේ ප්‍රශ්නේ මට ගන්න බෑ, මේ දුක මට දරන්න බෑ කී කී අඬනවා. එහෙම ඇඬුවට ඒ දුක නොආවිත් ඉන්නේ නැහනේ. ඒනොට දැන්ටම ඇවිල් ඉවරයි. නැවත නැවත එනවා, කියන්න කියන්න තව තව එනවා. ඉතින් ඕක තමයි හිතේ ස්වභාවය. එතකොට අපිට පුළුවන් නම් මෙහෙම හිතලා මතලා මේවා කල්පනා කරලා අයින් කරන්න, අයින් එපා කියලා කියන්න. එහෙනම් මේකේ අනාත්ම ස්වභාවය ටිකක් හරි අඩුයි කියලා අපිට අරගන්න පුළුවන්. ඒ සෙයින් එකක් නැති එකම තමයි මෙතන තියෙන ප්‍රශ්නේ. එතකොට මොකද්ද මේකට කරන්න පුළුවන් දේ? අන්න යම් කිසි විදියක සිහියක් දිකට පවත්වන්න පුළුවන්. ඒක තමයි ප්‍රතිපදාව. ඒක තුලින් මෙන්න මේ හිත තුල මේ මේවා ග්‍රහණය කරගන්න ස්වභාවය ටික ටික අඩු වෙනවා. රෙසිලියන්ස් කියලා එහෙම පෙන්නන්නේ ඒක. ඒක උපතිනුත් කෙනෙක්ට එනවා. සාමාන්‍ය කෙනෙක් සාමාන්‍යයෙන් සමහරුන්ගේ රෙසිලියන්ස් වැඩි. මොන කරදර බාධක ආවත් කාලා ඉන්න පුළුවන්, යැපෙන්න පුළුවන්. ඒවා ටික කාලෙකින් අමතක වෙලා යනවා. යම් කිසි මෙහෙම හිතා ගන්නකො, යම් කිසි කම්පනයක් දුන්නාම නැවත මේ හිත ප්‍රകൃතියට පත් වෙන්න, සාමාන්‍ය දිනෙදා යම් කිසි සැප දුක් තත්ත්වයක් තියෙනවද, ඒකට පත් වෙන්න ගත වෙන කාලේ තමයි ඔය කියන්නේ. එතකොට කෙනෙක් මේක මාස ගණනක් වෙන්න පුළුවන්, තව කෙනෙක්ට සති දෙක තුනක් වෙන්න පුළුවන්, තව කෙනෙක්ට දවස් දෙක තුනක් වෙන්න පුළුවන්, තව කෙනෙක්ට වරුවක් වෙන්න පුළුවන්. එතකොට අර මාස ගණනක එක්කෙනා සමහර විට ડિප්‍රෙෂන් තත්වයකටම යනවා. ඒක ටික ටික අන්න අඩු වෙන පැත්තේදී එයා හෙල්ති. ඒක උපතිනුත් එනවා, ඒ වගේම මේ ප්‍රතිපදාව තුලිනුත් දියුණු වෙනවා. මොකද අපි වඩන්නේ මේකනේ. සිහිය කියන්නේම ඒ මොහොත ඉදිරිපත් වෙන දේ බාර ගැනීමක්. පරණ දෙයත් ඉදිරිපත් වෙලා එන්න පුළුවන්. හැබැයි ඒකත් තව ෂණයක් විතරයි. ඉතුරු ෂණේදී ඒක අතහැරලා තව දෙයක් අල්ල ගැනීමේ ස්වභාවයක් තමයි හිතේ තියෙන්නේ. සිහියෙන් ඉන්නවා නම් අසිහිය තුලින් නම් අරක වර්ධනය වෙනවා. එතකොට අන්න එහෙනම් රෙසිලියන්ස් වැඩි කරන්න තියෙන එකම ඔප්ෂන් එක තමයි මොකද්ද? උපතින් ආපු එක පමණ අපි දන්නේ නැහැ, කොපමණ හරි තියෙනවා. දැන් මොකද කරන්න තියෙන්නේ? දැන් නැවත නැවත යම් කිසි විදියක සිහියක් පිහිටවනවා. පිහිටවන සීය තුළින් අන්න ඒකට අනුග්‍රහයක් ලැබෙනවා. රෙසිලියන්ස් වලට අනුග්‍රහයක් ලැබෙනවා. ලැබෙන ලැබෙන්න අන්න අර කලින් මාස ගණනක් ගිය ප්‍රශ්න දැන් සති දෙක තුනයි. කලින් සති දෙකක් ගිය දෙක තුනක් ගිය ප්‍රශ්නේ දැන් දවස් දෙක තුනයි. කලින් දවස් දෙක තුනක් ගිය ප්‍රශ්න දැන් පැය දෙක තුනයි කියන ස්වභාවේ අපිට අපි තුලින්ම අත්දකින්න පුළුවන්. ඒක තමයි ක්‍රමේ. ඒ සඳහා කරන්න තියෙන එකම දේ තමයි මේ ක්‍රියාවලිය පිළිබඳ සිහියක් පිහිටව ගන්න. ඔය ක්‍රියාවලිය අසිහිය ඇති කරන සුළුයි. ඒකයි මම කිව්වේ අර එයා දන්නේම නැහැ ඉදිරි දොරෙන් දාලා වැහුවා මෙන්න පස්සෙන් ඇවිල්ලා ආපහු. පහු කරගෙන ඉදිරියට ගියා, ආපහු මෙන්න මූ ඉස්සරහන් ඉන්නවා. ඈ නෑ කියලා හිතුවා, බලනකොට හිතලා බලනකොට අනිත් පැත්ත ඇරලා බලනකොට ගිය ඇතුලේ. ඉතින් ඔක තමයි ස්වභාවය. එතකොට ඔයාට නැවත නැවත අහුවීම ස්වභාවිකයි. නමුත් අපි නැවත නැවත සිහියක් පිහිටව ගන්නවා. ඒ පිහිටවන සිහිය තුලින් අපේ හිත තුල ඔය කියන රෙසිලියන්ස් වැඩි වෙනවා. එතකොට අපි හිතමු හුස්ම අල්ල ගන්නවා. හුස්ම අල්ලගෙන යම්කිසි ගමනක් අපි යනවනේ. හැබැයි හුස්ම දිය වෙලා යනවා. අනේ හුස්මේ ගමන අවරයි.
ඊට පස්සේ මොනවද ඉදිරිපත් වෙලා එන්නේ? ඔය වගේ ප්‍රශ්න, හිතවිලි, කරදර බාධක ඉදිරිපත් වෙලා එනවා. ඒතර හුස්ම වල්ලගෙන හුස්ම නැති වෙනකම් භාවනා කරා. ඔයදී හිතවිලි කරදර බාධක එන්න පටන් ගත්තාම ඒවත් නැති වෙනකම් මේ ප්‍රතිපදාව කරන්න ඕන. එකම දෙයයි තියෙන්නේ, සිහිය නැවත නැවත පවත්වන්න. ඒතර මොකද වෙන්නේ? මුළු ලෝකේ තියෙන යම්තාක් වටිනා කියන අරමුණක් තියනවාද? ඒ සියල්ල බොඳ වෙලා යනකම් මේක කරාම වැඩි ඉවරයි. වැඩි ඉවරයි. ඒ වගේ ක්‍රමයක් තමයි තියෙන්නේ. ඉතින් ඔය සඳහා අපිට කියන්න පුළුවන් ඒවා හිර කරන්න එපා. ඒවට එන්න යන්න දෙන්න. හැබැයි සිහිය ආලෝකයේ යටතේ, සතිය ආලෝකයේ යටතේ. එතකොට හරි. හොඳයි ස්වාමීන් වහන්සේ, ඒක තමයි මානය කියන එක දුරු වෙන්න ඕන. දැන් හිතාගෙන ඉන්නවානේ එයාට වැඩිය මම උසස් කියලා, ඇයි එයා එහෙම මට කරේ? ඒ වගේවා ඒක එනකොටම දකින්නවා, අතෑරෙනවා. එහෙම කරපුවාම හරි නේද ස්වාමීන් වහන්සේ? දකිමින් දනිමින් කටයුතු කරන්න තියෙන්නේ. ඉතියෝක ෂණික වෙන්නේ නැහැ, මාස ගණනක් අවුරුදු ගණනක් යන්න ඕනේ, දිගට පවත් ගන්න ඕනේ. බොහොම පිං ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. එහෙමනම් අවසරයි ස්වාමීන් වහන්සේ. අද දවසේ වැඩසටහන අවසන් කිරීම සඳහා ඔබ වහන්සේ වන්දනා කිරීමට. සාදු සාදු සාදු. ඕකාස වන්දාමි බන්තේ සුඛී හොන්තු. මයා කතම් පුඤ්ඤං සාමිනා අනුමෝදී තබ්බං. සාදු සාදු අනුමෝදාමි. සාමිනා කතම් පුඤ්ඤං මයිහං දාතබ්බං. සාදු අනුමෝදී තබ්බං. සාදු සාදු අනුමෝදාමි. ඕකාස ద్వාරත්‍රේන කතං සබ්බං අච්ඡයන් කමතමේ බන්තේ. කමාමි කමිතබ්බං. ඕකාස කමාමි බන්තේ සුඛී හොන්තු. ဒုတိယံපි ඕකාස වන්දාමි බන්ති සුඛී හොන්තු. තတိယံපි ඕකාස වන්දාමි බන්ති සුඛී හොන්තු. අභිවාදන සීලිස නිච්ඡං වද්දාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩන්ති ආයවන්නෝ සුඛං බලං ආයර ආරෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවචතෝ නිබ්බාන සම්පatti මිනාතේ සමිච්ඡතෝ. සාදු සාදු සාදු. සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුල්ලබේන මයාලද්දං පසිතුන් වන්දිතුන් වරං සාරිපුත්තාදිතේරානං ආගතම් පටිපාටියා සද්ධා සීලං දයාවාසං බුද්ධ පුත්තං නමාමහං. සාදු සාදු සාදු. සෝපත්තේ හැම දිනාටම තෙරුවන් සරණයි.